नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। पूजनीय महा संघरत्ने अवसराई पिन्वत्नी मे हेमदनाम मे मोहते कल्याण मित्रेला सुदान वेन्ने ए बुदुरजानन वहांसे महा करुणावें संसार दुखे निदहास वेन्ने अभिट देशना करांदे दुन ए दुख निवन दहाम श्रवणी करांदे अभिट तेरन दे तमाई मनुष्य लोके टेविला मिनिसुन मिनिस जीवित लाभपुआय अभी पोड़ी कालिंदला यमाक सोयन හොඳට බලන්න අපි ජීවිතේ හේව දේ තමයි සාමාන්‍යයෙන් බැලුවොත් අපි කාට අපි පොඩි කාලේ ඉඳලා අපි කාගෙන් හරි ආදරේ බලාපොරොත්තු වුණා පොඩි කාලේ අම්මා තාත්තගෙන් ලුකුණාම තරුණයෙක්ගෙන් තරුණියක්ගෙන් බිරිඳගෙන් ළමයින්ගෙන් මේ ආදී වශයෙන් අපිට ජීවිතේ දිහා බැලුවාම තේරෙනවා අපි ජීවිතේ පුංචි කාලේ ඉඳලා ආදරෙන් සොයලා තියෙනවා ඊට පස්සේ අපි කාගෙන් හරි අහුවොත් ඇයි ඔයා මෙයත් එක්ක බැඳීමක් හදාගත්තේ ඒ වගේම අපි අහුවොත් එහෙම ඇයි ඔයා මෙයත් එක්ක මේ මද්‍රව්‍ය වලට ඇඩික් උනේ මේ ලිංගික සම්බන්ධතාව වලට ඇබ්බැහි උනේ කියලා ඔවුන් කියන්නේ සියල්ල කළේ මට ඒ තුල සතුටක් දැනෙච්ච නිසා. එතකොට අපිට තේරෙනවා අපි පොඩි කාලේ ඉඳලම සොයලා තියෙනවා සතුට, සැනසෙල්ල, වින්දන, ආදර, නිදහස. ඉතින් මේ විදිහට මිනිස්සෙගේ ජීවිතය දිහා බැලුවම අපිට පේන මිනිස්සු හොයන්නේ සතුට, සහනය, නිදහස. හැබැයි මිනිස්සු කල්පනා කරනවා ඒ සතුට නිදහස ආදරණීය බව මේ සියල්ල මට ලබා ගන්න බාහිර තව කෙනෙක් අවශ්‍යයි. තව වස්තුවක් අවශ්‍යයි. ආදී වශයෙන් අපි තුල තියෙන නිදහස ආදරය සතුට තව කෙනෙක්ගෙන් හොයනවා දවසක් මිනිසෙක් අවුරුදු ගාන හිඟා ගමෙන් හිටියලු පෙට්ට ගමක් උඩ ලෑලි පෙට්ටියක් උඩ අවුරුදු 20ක් හිඟා ගමෙන් හිටියා එක මිනිසෙක් ළඟට ගිහිල්ලා කිව්වලු මං දැන් අවුරුදු ගානක් හිඟා කරනවා ඉතින් මට කීයක් හරි දෙන්න කියලා ඒ මනුස්සයෙකුළු ඔයා අවුරුදු ගානක් උතනදි හිඟා කන්නේ කියලා ඇහුවලු. ඔව් කිව්වලු. එලායි කිව්වලු එහෙනම් ඉතින් මට ඔයාට දෙන්න දෙයක් නැහැ. හැබැයි මට ඔයාට පණිවිඩයක් කියලා යන්න පුළුවන්. ඔයා ඔය ලෑලි පෙට්ටිය කවදා හරි ඇරලා බලලා තියෙනවද කියලා ඇහුවලු. නෑ මම මේ පෙට්ටිය කවදාකවත් ඇරලා තියෙන්නේ ඇරලා නැහැ කිව්වලු. එහෙනම් ඔයා ඔය පෙට්ටිය ඇරලා බලන්න. ඔයා ඔය පෙට්ටිය ඇරලා බලන්න ඔය පෙට්ටිය ඇතුලේ ඔයාට අවශ්‍ය දේ තියෙන්න පුළුවන් කියලා අර මිනිස්සයා ගියාලු දැන් මේ මිනිස්සයා ගියාට පස්සේ අර හිඟන්න අවුරුදු 20ක් පෙට්ට ගමක් උඩ ඉඳගෙන හිඟා කව හිඟන්න ඒක ඇරලා බැලුවලු ඒක ඇරලා බලද්දි දැක්කලු ඒක තියෙන විශාල මැණික් ගොඩක් මැණික් වලින් පොරවලා තිබිලා තියෙනවා ඉතින් මිනිස්සෙක් මහා මැණික් ගොඩක් උඩ ඉඳගෙන එයා එළියෙන් හිඟා කෑවා
ඇත්තටම එයා හිඟා ගන්න ඕන මිනිහෙක් නෙවෙයි. එයා විශාල මැණික් ප්‍රමාණයකට අයිතිකාරයෙක්. ඉතින් එච්චර කෝටිපතියෙක් අවුරුදු 20ක් හිඟා ගියා. ඒ වගේ මේ කතාවෙන් කියන්නේ මිනිස්සෙගේ ජීවිතයත් ඒ වගේ. ඔබේ ජීවිතය ඇතුලේ සතුට, නිදහස, ආදරය මේ සියල්ල ඔබ තුල තියෙනවා. මේ සියල්ල ඔබ තුල තියාගෙන ඔබ ඒක ඔබ තුල දකින්න විදිය දන්නේ නැති නිසා ඔබ තුල තියනවා කියලා දන්නේ නැති නිසා ඔබ හිඟන්නේක් වගේ මුළු ජීවිතේම එක එක්කෙනාගෙන් ආදරය සොයාගෙන ගියා. යා ආදරය සොයමින් කරගුණා. එක එක දේවල් එකතු කරමින් සතුට හොයාගෙන ගියා. මද්‍රව්‍ය එකතු කරමින් තව වස්තු එකතු කරමින් මේ අපි හිතනවා මේවා ගොඩ ගහද්දී මට සතුට ඇති කියලා. සාමාන්‍යයෙන් බලන්නකො සමහර කාන්තාවේ රත්තරම් බඩු ගොඩක් දාගෙන ඉන්න හරි ආසයි. ඕන්ට රත්තරම් තමන්ට මෙච්චර තියෙනවා කියලා හිතෙද්දී සතුට වෙනවා. ඔහු හිතනවා මට මේ සතුට දැනෙන්නේ මේ රත්තරම් බඩු නිසා කියලා. මේ රත්තරම් බඩු නිසා මට සතුට දැනෙන්නේ කියලා ඔහු හැමදාම මහන්සි වෙනවා රත්තරම් ආරක්ෂා කරගන්න. රත්තරම් එකතු කරගන්න ඔහුගේ ජීවිතේ ගොඩක් මහන්සි වෙනවා. එතකොට ඒක හරියට අර අනුරාධපුර පැතිවල ඉන්නවලු මේ පොළොන්නරුව පැත්තේ අලි ඉන්නවලු. අලි හරි ආසයිලෝ ගිහිල්ලා අන්දර කටු කන්න. අලි අන්දර කටු කන්න කැමති. අන්දර කටු කෑවට පස්සේ එයාලගේ මේ හනු තුවාල වෙනවනේ ඇතුලේ. හනු තුවාල වුණාම මේ හනු වලින් ලේ ගලනවා. ඒ ලේ රහ දැනෙනවා අලියට. ඉතින් අලියා හිතනවා ඒ ලේ රහ එන්නේ අන්දර මේ අන්දර කටු වලින් කියලා. හැමදාම අන්දර කටු වෙනවා. අන්දර කටු ආගෙන කියලා තුවාලෙලා දුක් විඳලා එයා දුක් විඳිනවා ගොඩක්. තුවාලම කරගන්න වෙනවා. ඒ වුණාට එයාට තේරෙන්නේ ඒක එයාට මේ එළියෙන් එන රහක් නෙවෙයි කියලා. එයාගෙම ලේ රහ එන්නේ කියලා. ඉතින් මනුස්සත් හිතනවා ඔය වගේ අලිය අන්දර කටු වලින් සතුට වෙනවා කියලා හිතුවා වගේ අපිත් හිතනවා මේ භෞතික වස්තු ගොඩ නිසා මට සතුට වෙනවා කියලා. මේ රත්තරම් බලු නිසා මට සතුට වෙනවා කියලා. මේ ගොඩාක් මුදල් තියෙන හින්දා සතුට වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ මට අරයට වඩා මුදල් තියෙනවා කියද්දී හිතද්දී කල්පනාව නිසා සතුටක් වෙනවා. සංසන්දනය කරනවානේ. අරයට වඩා ලස්සන ගෙයක් තියෙනවා. අරයට වඩා ලස්සන කාර් එකක් තියෙනවා. කියලා මේ සංසන්දනය කරාම තියෙන සතුටක් විඳින එක මාන්නක්කාර සතුටක්. ඒක ඇත්තට සතුටකට වඩා ඒක මාන්නයක්. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සතුට පවතින්නේ ඊට වඩා හොඳ කාර් එකක් තියෙන කෙනෙක් දකින්නකම් විතරයි. ඒ සතුට තියෙන්නේ එයාට වඩා ලොකු ගෙයක් තියෙනක දකින්න කෙනෙක් විතරයි. එයාට වඩා රත්තරම් බඩු කියන කෙනෙක් දකින්නකම් විතරයි. මොකද සංසන්දනය කළාට පස්සේ එයාට වඩා වැඩි කෙනෙක් දැක ගමන් අර මා උද්දච්චේ මාන්නේ සතුට ඉවර වෙලා යනවා. අරක නැති වෙලා යන්න පටන් ගන්නවා. ඒ නිසා දේවල් ඇති බවට හිතලා සංසන්දනය කළා සතුට වෙන්න ගියාම උච්ච මානයක් හදාගන්න ගියාම අන්තිමට එයා වැටෙනවා ඊළඟ මොහොතේම හීන මානයකට. අනිත් කාරණේ තමයි ඔය තමන් සතුටු වෙන්න කියලා හදාගත්ත බැඳින් හදාගත්ත පුද්ගලයවත් තමන් හිතන විදියට ඉන්නෙත් නැහැ. මම මේ මගේ ඉස්සරහා තියෙන මල් පොකුරට කොච්චර ආස වුණත් ඒ මල් පොකුර මට ඕන විදියට තියෙන්නේ නැහැ. මේක කවදාද විනාශ වෙලා යනවා. මේ කවර වෙනස් වෙලා යනවා. මේකට මේකට අයිති ආයු කාලයක් තියෙනවා. මම මේකට ආදරේ කියලා කොච්චර හිතුවත් මේක ඒනවා. අපේ තෝ මම මේ මල් පොකුරකට ආසයි. මම මේ මල් මම යට තියෙන පාපිස්සට අකමැතියි කියලා හිතමුකෝ. උඩ මල් පොකුරට මං ආස කරනවා. යට මල් පෝච්චි මේ පාපිස්සට මං ආස නැහැ. මට ඕනේ පාපිස්ස ඉක්මනට අයින් කරන්න. මල් පොකුර හැමදාම තියාගන්න. ඒ වුණාට මට මල් පොකුර හැමදාම තියාගන්න ඕන වුණත් පාපිස්ස අයින් කරන්න වුණත්
මේ දෙකම එකම ධර්මතාවයකට අයිති දෙයක්. මේ දෙකම මට ඕන ඉක්මනට මේ පාවිස විනාශ කරන්නත් බෑ. ඒක ඒකට අදාළ කාලයක් තියෙනවා. ඒකට අදාළ වෙච්චි කාලයක් ඒ කාලේ ඉවර වෙද්දි ඒක විනාශ වෙනවා. මං එතකොට මගේ කැමැත්ත හෝ අකමැත්ත බලපාන්නේ නැහැ මේ පාපිසටවත් මේ මලටවත්. ඒ මේ එකම ධර්මතාවයකට ඇති ධර්මතා දෙකක් කෙරෙහි මම සිතුවිලි දෙකක් නිර්මාණය කරා. ප්‍රාර්ථනා දෙකක් නිර්මාණය කරා. එකක් මට තියාගන්න ඕනේ, එකක් මට අයින් කරන්න ඕනේ. ඒ සිතුවිලි දෙක නිසා තමයි මම දුක් විඳින්නේ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපිට තේරෙන් ගන්නවා බාහිර දෙයකින් මම සතුටු වෙන්න ගියාම බාහිර පුද්ගලයකින් හරි වස්තුවකින් හරි මට ඕන විදිහට ඒක තියෙන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ ඒකට අදාළ ධර්මතාවයකින්. එතකොට මට මගේ ප්‍රාර්ථනා නිසා දුක් විඳින්න වෙනවා. මං කියන අන්න ඒක හොඳට බලන්න. දැන් ජීවිතේදී අහම බලාගෙන යද්දී අපිට එකක් තේරෙනවා, මම එළියෙන් කොච්චර පුද්ගලයන්ගෙන් සතුටු වෙන්න ගියා ඒව නිසා අවසානයේ දුක් විඳලා තියෙනවා. අනිත් එක තමයි මට හිතෙන්නේ අපි එළියෙන් සන්තෝෂ වෙන්න ගියාම එළිය බාහිර අරමුණකින් සතුටු වෙන්න ගියාට පස්සේ ඕනෑම වස්තුවක් මට තේන්නේ අයිති කරගන්නකන් තමයි ඒකේ ලොකු වටිනකමක් දැනෙන්නේ. ඒක අයිති වුණාට පස්සේ ඒක මගේ කරගත්තරදි මං කියන්නේ ඒකේ තියෙන අර සුන්දරත්වයත් විනාශ වෙනවා. බලන්නකෝ ජීවිතයේ ඕනෑම වස්තුවක් ඔබට අයිති වෙනකන් ඒක වටින්නේ. අයිති වෙනත් පස්සේ සමාහලාවට අපි සමහර දේවල් කඩෙන් ගිහිල්ලා ගන්නකම් හදිස්සි ඉවසILLන්නේ නැහැ හිතට. හැබැයි අරගෙන ටික දවසක් යද්දී ඒ ගැන කිසිම හැඟීමක් නැහැ. කිසි වටිනකමක් තේරෙන්නේ නැහැ. හොඳට බලන්න දැන් ඕනෑම බඩුවක් එහෙම ගත්තා විවාහ වෙච්ච එක දන්නවනේ, විවාහ වෙන්න ඉස්සෙල්ලා විවාහ ජීවිතය ගැන කොච්චර සීන තියෙනවද. හැබැයි බැඳලා ටික දවසක් යද්දි ඒකත් තවත් සාමාන්‍ය සිද්ධියක් විතරයි. හැබැයි ඊට ඉස්සෙල්ලා ඒක ගැන විශාල සීන මවාගෙන හිටියා. මෙහෙම ඉන්නවා, මෙහෙම කරන. හැබැයි සමහර ඊට පස්සේ තවත් එක කරදරයක් බවට මේකපත් වෙනවා. ඉතින් එතකොට මෙන්න මෙහෙම බලන්න ගියාම අපිට තේරෙනවා එළියෙන් මම සතුටු වෙන්න ගියාම ඒක ඒ සතුටත් එක්ක දුකත් එනවා. අනිත් එක ඒක මට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඒ වගේම ඒක අයිති වුණාට පස්සේ ඒක කරදරයක් බවට පත් වෙනවා. මොකද තව කෙනෙක් ඔබ අයිති කරගන්න ගියාම එයා කියන විදිහට ඔබට ඉන්න සිද්ධ වෙනවා. එයා මෙහෙම කරන්න කියනවා, මෙහෙම කරන්න එපා කියනවා. එතකොට හරි නිදා තමන්ට තිබ්බ නිදහසක් නැති වෙනවා ජීවිතේ. ඔන්නෝම් බැලුවාට පස්සේ අපිට තේරෙනවා අපි කාමයේ හොයාගෙන ගිහිල්ලා සතුටු වෙන්න ගියාට ඒකේ දුකක් තියෙනවා. දැන් අපි සමහල්ලාවට අපි ඒ එළියේ අරමුණු අරගෙන පුද්ගලයන්ට බැඳීමක් හදාගෙන සතුටු වෙන්න හදාදී අපි හිතන්නේ අනාගතය ගැන. මෙහෙම ඉන්නවා, මෙහෙම ඉන්නවා, මං හොඳට ඉන්නවා. දැන් අපි දැන් බලන්නකො බල්ලෙක් වුණත් ගෙදරට ගද්දි, බල්ලෙක් වුණත් පොඩි කාලේ හැපැටිය හදන්න ගද්දි අපි ආදර අනේ මේ ලස්සන තෝක් බැටියා අම්මෝ කියලා තිගන්න. ඊට පස්සේ අපිට තේරෙන්නේ මේ බල්ලා ලෙඩ වෙනවා, හොරිය හැදෙනවා. ඒ ලෙඩ වෙනවා, හොරිය හැදෙනවා. ඊට පස්සේ වල හොස්පිටල් එකකින් යන්න ඕනේ, බේත් කරන්න ඕනේ, වසූචි මල මුත්‍රා දින්න ඕනේ. අන්න ඒ වගේ ඒ ටික අපිට පේන්නේ නැහැ නේ බලන්න. අපි අර එළිය අරමුණක් එක්ක සතුටු වෙන්න ගියාට පස්සේ කාත් එක්ක හරි බැඳීමක් හදාගෙන ඒකේ විඳින්න තියෙන දුක් ටික අපිට අමතකයි. දැන් අපි කාත් එක්ක හරි බැඳීමක් හදාගද්දී අපි හිතන්නේ මේක දිගටම තියෙයි අපි සම්බන්ධ නෑ. අපිට තේරෙනවා කාලයක් ඇද්දි ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අය ලෙඩ වෙනවා, මැරිලා යනවා. ඒ මැරුණාම දුක් විඳින්න වෙනවා, බැඳීමක් හදාගෙන හිටියාම. ඒ අපි ඒ කෑල්ල අමතක කරනවානේ. අපි කාත් එක්ක හරි බැඳීමක් හදාගෙන සතුටු වෙන්න ගියාට පස්සේ නැත්තම් තරුණ ළමයෙක් මද්‍රව්‍යයක් පාවිච්චි කරලා සතුටු වෙන්න ගියාට පස්සේ එයා හිතන්නේ ඒකින් ඉස්සරහට කොච්චර දුක් විඳින්න තියෙනවද අනාගතේ. ඒකට ඇඩික් වුණාට පස්සේ තියෙන ලෙඩ හැදෙනවා, මේ අර කීක ලෙඩ හැදෙන්න ගන්නවා.
ඒ ටික අපිට අමතක කරනවා. හොඳට බලන්න අන්න ඒක අපි වෙන්නේ යදී ඒ පැත්ත ඉදන්. මං කියන්නේ ජීවිතේ ඒ පැත්ත ඉදන්. මම මෙයාත් එක්ක බැඳීමක් හදාගෙන මේක දිගට කරන්න ගියාම වෙන ප්‍රශ්න ටික. එයා කියන විදිහට ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම ওই රූපේ කියන එක දිගට තියෙන්නේ නැහැ. ওই රූපේ ලෙඩ වෙනවා වයසට නෑ. ওই හිතත් ওই දිගට ඔහම තියෙන්නේ. ওই සිතත් වෙනස් වෙලා යනවා වේවි. හිතන බැතුම්. ඉතින් මෙන්න මෙහෙම හිතුවාම අපිට තේරෙනවා ඇත්තටම මම මේ පුද්ගලයාට කියලා බැඳීමක් හදාගන්න කියලා දෙන තව දුකකට නේද කියලා. දැන් ඒක හරියට මේ වගේ කලාමැදිරියෝ ගන්නකො. කලාමැදිරියට උඩ පහන් දැල්ලක් දැක්කහම සිද්ධ වෙන්නේ මොකද්ද? පහන් දැල්ලක් දැක්කහම උඩ හිතෙනවා ඒක ලස්සනට පේනවා. ඌ හිතනවා මේක අයිති කරගන්න ඕනේ කියලා. කලාමැදිරියා පහන් දැල්ල ළඟට යන්න යන්න මොකද වෙනුනේ? පිච්චෙනවා. හැබැයි පහන් දැල්ලෙන් සතුටු වෙනවා. පහන් දැල්ලට ආදරෙයි. හැබැයි පහන් දැල්ලට ආදරේ නිසා පහන් දැල්ල අයිති කරගන්න යන්න යන්න ඌට වෙන්නේ මොකද්ද? කකුල් පිච්චෙනවා. පිච්චීමනේ තියෙන්නේ. ඌට ක්‍රම දෙකක් තියෙනවා ජීවිතේ. එකක් පිච්චි 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 ඔය ඔය පහන් දැල්ලත් එක්ක ඉන්න පුළුවන්. හැබැයි පිච්චිලා මැරෙන්නම සිද්ධ වෙනවා. එක්කෝ පහන් දැල්ල අතහැල්ල යන්න ඕනේ. හැබැයි පළඟැටියා කලාමැදිර පළඟැටිය ගමුකෝ. ඔය පළඟැටියා ඒතර කලාමැදිරනේ පළඟැටියානේ පහන් දැල්ලට ආස වෙන්නේ. මේ පළඟැටියා පහන් දැල්ලට කැමති. ඒ පහන් දැල්ලට කැමති පළඟැටියා දුකට ආස නැහැනේ කවදාකවත්. දුකට ආස නැති සතුටට ආස පළඟැටියා අවසානයේ සතුට කියලා ආස කරලා තියෙන්නේ දුකට. ඒ පළඟැටියා සතුටුවෙන් ඉන්න කැමති පළඟැටියා ආස කරලා තියෙන ගින්දරටනේ. ඌ ගින්දරට ලඟ වෙන ලඟ වෙන්න ඌ පිච්චිලා යන්න ගන්නවා. එතකොට අපිට තේරෙනවා ඒක පළඟ සැපට කැමති දුකට කැමති පළඟැටියා අවසානයේ සැප කියලා කැමති වෙලා තියෙන දුකකට. ඌට තීරණ එකක් දෙකින් එකක් ගන්න පුළුවන්. එක පිච්චි පිච්චි මේකත් දෙකේ ඉන්න පුළුවන් නැත්නම් මේක අතහැරලා දාලා යන්න පුළුවන්. හැබැයි යද්දි පිච්චෙන්නේ නැහැ. හැබැයි පාය පහන් දැල්ල ලැබෙන්නේ නැහැ. ඒකට තීරණ දෙකෙන් එකක් ගන්න පුළුවන්. ඒ වගේ තමයි බලන්න දැන් මිනිස්සෙක් ගන්නකො මිනිස්සයාත් අර පළඟැටියා වගේම තමයි මට දැනෙන්නේ. මිනිස්සයා දුකට ආස නැහැ. අපි කවුරුවත් දුකට ආස නැහැ. අපි කැමති සැපටනේ. සැපට කැමති අපි දුකට අකමැති අපි ආස වෙලා තියෙන්නේ මොකටද බලන්නකෝ. දුකට අකමැති අපි ආස වෙලා තියෙන්නේ ගෙවල් දේවල් දොරවල් දරු මුණුබුරු. ඉතින් ගෙවල් දොරවල් දරු මුණුබුරු කියන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම අපි ගෙවල් දොරවල් දරු මුණුබුරු කියන නම පොඩ්ඩක් අයින් කළොත් එතනින් අපිට තේරෙනවා එතන තියෙන්නේ තවත් ඉපදීමට අයිති දෙයක්. තවත් ජරාවට අයිති දෙයක්. තවත් මරණයට අයිති දෙයක්. ඉපදීමට අයිති දෙයක්, මරණයට අයිති දෙයක්, ජරාවට අයිති දෙයක්. ඒතර ඉපදීමට අයිති ඉපදිලා. ඒ ජරාවට අයිති දෙය ජරාවට පත් වෙමින් තියෙනවා. මරණයට අයිති දෙය මරණයට පත් වෙමින් තියෙනවා. එතකොට අපි මේ ඉපදීමට, ලෙඩවීමට, ජරාවට, මරණයට අයිති දෙයට ලේබල් හදලා තියෙනවා. ගෙදර, අම්මා, තාත්තා, ළමයා කියලා. ලස්සන නමක් දාලා ඇසුරු කරලා තියෙන ජරා මරණ දෙක. ඉතින් මම ඒකට බැඳීම හදාගත්තාම අවසානයේ මං බැඳිලා තියෙන්නේ ගිහිල්ලා බැලුවම තව එක ජරාවකට. තවත් එක මරණයකට. ඉතින් ඒක මරණයකට බැඳීම හදාගත්තාම මං හිතන එක මැරෙන්නේ නැතුව තියෙන්න ඕනේ කියලා. ලෙඩ වෙන්නේ නැතුව තියෙන්න ඕනේ කියලා. ඒ නිසා මං ඒ වුණාට එහෙම තියෙන්නේ නැහැ. ඒක මට ඕන විදිහට පවතින්නේ නැහැ. හරියට මම මැණික් ගලක් දාලා නිදකට ඒ නිදට මැණික් ගල දාලා මම කියනවා මේ මැණික් ගල උඩ පාවේවා කියලා. මැණික් ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළාට එහෙම වෙන්නේ ඒකේ ධර්මතාවය යට යන එක. මම රබර් බෝලයක් දාලා වතුරට මම යට යාවා කිව්වට ඒක යට යන්නේ නැහැ. ඒක උඩපා වෙනවා. ඉතින් ඒ රබර් බෝලේට ඇයිද ධර්මතාවයක් තියෙනවා.
මැණික් ගල්ට ඇවිල්ලා ඒ ධර්මතාවයේ ධර්මතාවයට අනුව ක්‍රියාත්මක වෙනවා. ඒත් මං උත්සාහ කරනවා ඒක එහෙම නොවි මං හිතන විදිහට තියන්න කියලා. ඉතින් තියන්න හදන හැම මොහොතකම මට දුක් විඳින්න වෙනවා. රබර් බෝලේ උඩ යට යන්න කිව්වත් මැණික් ගල උඩෙන්ද කිව්වත් මගේ ප්‍රාර්ථනාවට අනුව නෙමෙයි සියල්ල සිද්ධ වෙන්නේ ඊට අදාළ ධර්මතාවයට අනුව. ඒත් අපි යම් දෙයක් එක්ක බැඳින් හදාගත්තාම අපි උත්සාහ කරනවා යට යන එක උඩ තියෙන්න කිව්වා වගේ මෙහෙම තියෙන්න කියලා. ඒත් එහෙම තියෙන්නේ නැහැ. ඒ නොතිබෙද්දි මට වේදනාව දුක එන්න ගන්නවා. අන්න එතකොට මම මේ ටික මතක් කළේ අපිට තේරෙන දෙයක් තමයි ජීවිතේ මිනිස්සු බාහිර පුද්ගලයන්ගෙන් ඇසුරු කරලා බැඳින් හදාගෙන පුද්ගලෝ ඇසීර කරලා බැඳින් හදාගෙන සන්තෝෂ වෙන්න ගියාම ඒ සතුටට වඩා ඒක වැඩි කාලයක් දුක් විඳලා තියෙනවා. ප්‍රශ්න හදාගෙන තියෙනවා. ඒත් කවදා හරි කෙනෙක් සත්‍ය සොයාගෙන ගියොත් දහම සොයාගෙන ගියොත් ඒ දහම සොයාගෙන සත්‍ය සොයාගෙන යන කෙනා එළියෙන් සතුට හොයන එක අත්හරිනවා. බාහිර පුද්ගලයොත් එක බැඳීම හදාගෙන සතුට හොයන එක අත්හැරලා එයා තුළට හැරෙනවා. තමා තුළට හැරිලා තමා තුළින් ඒ සතුට නිවීම ප්‍රීතිය උපදවා ගන්නවා. තමා තුළින් සතුට නිදහස ප්‍රීතිය මතු කර ගන්නවා. කෙනෙක් ඒ විමුක්තිය නිවන නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කළොත් ඒ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරපු කෙනාට නැවත උපදින්න කියලා අදහසක් නැහැ. ඉපදීම පිළිබඳ කිසි අදහසක් නැහැ. නූපදීම පිළිබඳ අදහසකුත් නැහැ. ඉපදෙන්න ඕන කියලාත් නැහැ, නූපදින්න ඕන කියලාත් නැහැ. අපි කියනවා එයා නිදහස්සේ ඉන්නවා. එයාගේ ඇතුළ සම්පූර්ණ පිරිච්ච බවට පත් වෙනවා. ඉතින් ඒතර මේ පිරිච්ච බවට පත් වෙන්න නම් නැවත ඉපදීමවත් නූපදීමවත් අවස්ථාවක් නැති වෙන්න නම් ඒ තැනට එන නම් කෙනෙක් මේ පරම සත්‍ය අවබෝධ කරගන්න ඕන. විමුක්තිය සාක්ෂාත් කරන්න ඕන. විමුක්තිය කියන එක මිනිසෙකට මරණින් පස්සේ අවබෝධ කරන්න බෑ. ඕනේ මිනිසෙක් සත්‍ය අවබෝධය කරන්නේ පණ පිටින් ඉඳි. අපි කියන්නේ ඕනේ මිනිසෙක් නිවන් දකින්නේ මැරෙන්නේ ඉස්සෙල්ලා. වැඩි පිරිසක් බුද්ධ කාලේ බැලුවාම තරුණ වයසේදී නිවන් දැකලා තියෙනවා. සත්‍ය අවබෝධ කරලා තියෙනවා. මරණේ මරලා තියෙනවා. මරණේ නිදහස් වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් කෙනෙක්ට මේ විදිහට මරණයෙන් නිදහස් වෙන්න නම් අජරාමර වෙන්න නම් විමුක්ති සෝයයට පත් වෙන්න නම් කෙනෙක් කොහොමද මේ දහමට ප්‍රවිෂ්ඨයක් ලබන්නේ? ඕන කෙනෙක් දැන් ඔබ වහන්සේ කියනවා නම් මේ ලෞකික බැඳීම් තුළ සතුට හොයන එක අවසාන විඩාවක්, ඒක බරක්, ඒක අසරණ වීමක් වෙන්නේ කියලා ආධ්‍යාත්මික සතුට හොයන්න කියනවා නම් නිවන් සෝය සොයාගන්න කියනවා නම් ලෝකෝත්තර සැපය. ඉතින් මොකක්ද ඒකට තියෙන මාර්ගය? කෙනෙක් ඉතින් බල මොකක්ද ඒකට තියෙන ප්‍රතිපදාව? මිනිස්සේ කේ සත්‍ය සාගන්න ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඔහුගේ චින්තන රටාව ඔහු ප්‍රතිවිරුද්ධ කරන්න පටන් ගන්න ඕනේ. මිනිස්සේ විශාල කාලයක් පුරුදු වෙලා දිනවා එකම රටාවකට සිතන්න. අපි කියන්නේ ඇබ්බැහි වෙලා මනස ප්‍රෝග්‍රෑම් වෙච්ච විදියක් තියෙනවා. මනස ප්‍රෝග්‍රෑම් වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට තමයි අපි වැඩ කරන්නේ. ඒ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන විදිහට වැඩ කරලා අපිට වෙලා තියෙන්නේ දැන් මනසට එක එක විදිහට සංස්කෘතික හැඩයක් දාලා සංස්කෘතික ක්‍රමයකට හිත උරු කරලා තියෙනවා. ඒ දැන් අපි එකට පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්දට අපි ඇබ්බැහි වෙලා තියෙනවා. පුරුද්දට ඇබ්බැහි වුණාම අපිට ඒ ඇබ්බැහිය විඩාවක් පත් වෙනවා. ඒ ඇබ්බැහියට නිසා අපි දුක් විඳිනවා.
එතකොට දැන් අපි මේ පුරුද්දර තියෙන බැඳීමෙන් පුරුද්දර තියෙන ඇබ්බැහියෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ නිදහස් වීම තමයි පරිසෝදගාමි මාර්ගය කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මාර්ග දෙකක් තියෙනවානේ. එකක් අනුසෝදගාමි මාර්ගය. අනුසෝදගාමි කියන්නේ යන යටිගම් බලා යෑම. ගඟ ගලන පැත්තට යන්නේ යන එක. සිත පුරුදු කරගත සාම්ප්‍රදානුකූල රටාවට අනුව ක්‍රියාත්මක වීම. විමුක්ති මාර්ගය කියලා කියන්නේ කෙනෙක් සත්‍ය සොයනවා කියන්නේ නිර්වාණය ගැලවීම සොයනවා කියන්නේ එයා උඩුගම් බලා ගමන් කරනවා. එයා ප්‍රතිවිරුද්ධ චින්තනයකට පත් වෙනවා. එයා අර සම්ප්‍රදානුකූල චින්තනය සාම්ප්‍රදානුකූල ස්වභාවය අභිබවා යනවා. උදාහරණයක් කිව්වොත් මෙහෙම කල්පනා කරන්න. දැන් අපි මේ ඉන්නේ 2020 වර්ෂයේ. එදී ඇත්තටම අපි 2020 ජනවාරි මාසෙ කියලා අපි කියනවා. මං අහනවා මේක ඇත්තක්ද කියලා. ඔබට හිතෙන්නේ ජනවාරි 2020 කියන එක ඇත්තා. 2020 මේ ජනවාරි මාසෙ කියන එක මේ ඇත්තක් කියලා අපිට දැනෙනවා. හැඟෙනවා. ඇත්තටම 2020 කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් අවුරුද්දක් ලබනවා කියලා කියන්නේ පෘථුවිය සූර්යයා වටා එක වටයක් ගිහිල්ලා හිටපු තැනටම නැවත ආවම අපි කියනවා අවුරුද්දක් කියලා. අවුරුද්දක්. ඒතකොට පෘථුවිය තනියෙන් කරගෙන්නේ තමන් වටේ භ්‍රමණය වෙමින් තමයි සූර්යයා වටා පරිභ්‍රමණය සිද්ධ වෙන්නේ. එතකොට දැන් මං අහන්නේ දැන් මේ අවුරුද්ද කියන එක සූර්යයා කිව්වද නැහැ. පෘථුවිය කිව්වද මේක අවුරුද්දක් කියලා? නැහැ. මේ එතකොට මේ අවුරුද්ද කියන එක මිනිස්සු සම්මත කරගන්නවා. මිනිස්සු සම්මත කරාම අපි හිතනවා ඒ සම්මතේ ඇත්තක් කියලා. සම්මතේ කිසි දවසක ඇත්තක් වෙන්නේ නැහැ. ඒක සම්මතයක් විතරයි. ජනවාරි මාසෙත් 2020 කියලා අපි ඊට පස්සේ 2020 ජනවාරි පළවෙනිදාට කිරිබත් කනවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් යුරෝපීයෝ තමයි ජනවාරි පළවෙනිදා අලුත් අවුරුද නිව් ඉයර් එක ගන්න. සිංහල හින්දු අය ගන්න අප්‍රේල් මාසෙ. ඉතින් මම හෙව්වොත් දැන් මේකේ කෝකද ඇත්ත කියලා. කෝකද ඇත්ත කියලා ඇහුවොත් එහෙම කොයි අවුරුද්දද හරි අලුත් අවුරුද්ද කියලා ඇහුවොත් එහෙම එක කියන්නේ එක එක රටවල එක එක යුරෝපියන් එක අවුරුද්දක් සම්මත කරගන්නවා. අපි තව අවුරුද්දක් සම්මත කරනවා ආසියාතිකයි. එතකොට මේ වගේ කෝකද ඇත්ත කියලා කියන්න බෑ අපිට. දෙකම සම්මත දෙනවා. දැන් අපි ජනවාරි පළවෙනිදාට සුබ පතනවා ඇමරිකාවේ ඉන්න ඥාති කෙනෙක්ට කතා කරලා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඒතකොට ඒ රටේ අයට කවදද? ඒ රටේ අයට දෙසැම්බර් 31. අපි පළවෙනිදා කියද්දී ඇමරිකාවට 31 වෙනිදා. අපි යවොත් කොයි කාලෙද හරි අපිලා අපේ අවුරුද්දද හරි යාළගේ අවුරුද්දද කියලා එහෙම කියන්න බෑ. සමහර ලාවට අපි යනවා සමහර දැන් අපි ලංකාවේ එයාපෝට් එකෙන් අපි ෆ්ලයිට් එකකට නැගලා යනවා හවස 5ට. ඊට තව රටකට ගියම ඒ රටේ වෙලාවවලදී ඒ රටේ වෙලාවත් හවස 5. හැබැයි අපි පැය ගාණක් ෆ්ලයිට් කරලා ඒනට වෙලාව දෙ රටවල් දෙකෙන් 5යි. ඒත් අපිට ප්‍රශ්නයක් වෙනවා කොයි වෙලාවද හරි වෙලාව. ඒත් අපිට පේනවා මේ සියල්ල සම්මතයක් විතරයි. තප්පර විනාඩි අවුරුදු මාස මේ සියල්ල සම්මතයක් පනවා ගැනීම ප්‍රඥප්තියක් විතරයි. ඉතින් අපිට ඒක තේරෙන්න පටන් ගන්නවා. ඒතර ඒ වුණාට අපිට උගන්වලා තියෙන්නේ අපිට දත්ත දාලා තියෙන්නේ මේ ඔක්කොම ඇත්ත කියලා. මේ ඔක්කොම ඇත්ත යථාර්ථයක් විදියට අපිට හැඟෙන්නේ. ඒ වුණාට ඔබට හැඟෙන එක විදියක්වත් යථාර්ථයක් නෙමෙයි. දැන් ඔබ හිතන්න ඔබ යනවා කෑම කන්න. ඔබ කෑම කන්න ගියාට පස්සේ ඔබ ඉස්සෙල්ලාම බෙදාගන්නේ බත්. ඊට පස්සේ බෙදාගන්නේ බත් බෙදාගන්නවා. ඊට පස්සේ පරිප්පු බෙදාගන්නවා. ඊට පස්සේ මැල්ලුමක් බෙදාගන්නවා. අවසානයේ පපඩම් බෙදාගන්නවා. එහෙන් බෙදාගෙන ඒ ටික කාලා ඊට පස්සේ පළතුරු කැවිලි ගන්නවා. තාමනුස්සෙක් එනවා. තාමනුස්සෙක් කැවිලි මොකද කරන්නේ? මේ මිනිස්සයා ඉස්සෙල්ලාම කැවිලි බෙදාගන්නවා. ඊට පස්සේ පළතුරු දාගන්නවා. ඊට පස්සේ පරිප්පු දාගන්නවා.
ඊට පස්සේ මැල්ලුම් දා ගන්න අන්තිමට බත් පොඩ්ඩක් දා ගන්න කනවා ඒතර අපි කියන මේ මිනිස්සයා මේ වැරදි බෙදා ගන්න විදිය කියලා ඒ මිනිස්සයාගේ වැරද්දක් තියෙනවද නැද්ද ඒ මිනිස්සයාගේ වැරද්දන්නේ අපේ ප්‍රශ්නයක් තියෙනවා අපි හිතනවා කෑම බෙදා ගන්න රටාව මේක කියලා අපිට පුරුදු කරපු එක අපි හරි කියලා හිතනවා අපිට වරුදු කරපු එක අපි හරි කියලා අපිට අපිට අර විදිහට බෙදලා දුන්නත් අපි කැමති නැහැ අන්න එක තමයි අපිව විදියකට හුරු කළ ප්‍රෝග්‍රෑම් කරලා අපි කෑම ගන්න විදියකට අපිව හුරු කරවලා ජීවිතේ හොඳට බලන්න ඒක ඔබට තේරෙයි මේ හැම දෙයක්ම ඔබේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා ප්‍රෝග්‍රෑම් කරලා ඔබට ඒක පිටින් යන්න බෑ දැන් අපි දන්න ඔබ ඔබට රෑට දත් මදින එක පොඩි ළමයට දාන්න එකක් නෙවෙයි ළමයාට හුරු කරනවානේ කාලයක් ගියාට පස්සේ ළමයා මේ පුරුද්දට ඇබ්බැහි වෙනවා ඇබ්බැහි වෙලා ඒ ළමයා හදා ගන්නවා විදියක් මේක මගේ විදිය කියලා මේක තමයි මගේ ක්‍රමේ මගේ විදිය මේක කියලා ළමයා හදාගෙන ඊට පස්සේ ළමයාට රෑට දත් මදින්න නැතුව බුදිය ගන්න කිව්වොත් නිින්ද යන්නේ मुखद पुरुद्ध मम वेला अरे पुरुद करबुदे मम वेला नैतु बेरवेनो बला जीवित हेमदेदीन पुरुदूना देवीर अदाने कौर पुरुदल हारी कौर अंदोल हारी वो गेहन के मेमतम को දැන් ඔබට මං කිව්ව හෙටින්දල ඔය ඔක්කොම කාන්තාවේ කොටකලි සංගදන් එන්න පිරිමියාගේ සාරිය දන් එන්න කියලා කාන්තාවේ කොටකලි සංගදන් බණහන් එන්න පිරිමියාගේ ටික සාරිය දන් එන්න කියලා පූ කියන අම්මෝ හාඳුරු අපි පිරිමි පිරිමි කොහොද සාරිය දෙන්නේ හාඳුරු අපි මේ වැඩිහිටි කාන්තාව අපිට පුළුවන් ද කොටකලි සංගදන් එන්න තරුණ කොල්ල කෙල්ල වගේ ඒ මොකද අපි අර කාලයක් අර පැටර්න් එකකට හුරු කරලා දැන් ඉතින් අර උණු පුරුකේ දැම්මත් බෑ බල්ලුවලගේ අදාරින්න වගේ දැන් අම්මු වෙනස් කරන්න බෑ දැන් දැන් ඒක ලැජ්ජ වෙනවා කෑ ගහනවා එහෙම පුළුවන්ද කියලා අහනවා අර එක ක්‍රමයකට ඇඩිට් විදි අහුවෙලා ඉතින් ඒක පුරුදු කරපු විදියක් අපි හිතනවා ඒක තමයි කාන්තාවගේ විදිය කියලා එහෙම ගන්නෑ පිරිමියෙක් කලි සම්බන්ධින්න ඕන එහෙම එකකුත් නෑ කොහෙවත් හැබැයි බලන්න පුංචි කාලේ අපිට සාරියක් ඇඳුවා සාරියෙන් දැන් යනවා කලි සමක් ඇඳුවත් කලි සමද යනවා මුකුත් නැතුව යන්න ගියොත් මුකුත් නැතුවත් යනවා හෙළුවේ ළමයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ළමයාගේ මනස සංස්කෘතික ප්‍රෝග්‍රෑම් කරලා නැහැ. බලන්න ළමයාට අසූචි ටිකක් අහුනොත් ඌ තලතල කනවනේ. අම්මලා කිව්වා ඊයා පුතේ අල්ලන්න එපා කියලා ප්‍රෝග්‍රෑම් කරනවා. ඒක නරක දෙයක් කියලා. දැන් අපිට අසූචි ටිකක් දකිද්දි ණය වහ ගන්නවා. පොඩි කාලේ කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. බලන්න පොඩි කාලේ අපිට මුස්ලිම් අයත් එකයි සිංහල අයත් එකයි මොනවත් නැහැ. හැමෝම ආව දිනා වෙනවා එච්චරයි. ඒත් දැන් අපි කොච්චර වෙනස් කළා විනාද කොච්චර අපි බෙදිලාද සිත් කොච්චර ප්‍රෝග්‍රෑම් වෙලා අපිව සම්පූර්ණ විකෘතියක් වෙලාද බුදුහාඳුර කියන්නේ උපත්යෙන් අපි ඔක්කොමල ප්‍රභාෂරයි කියලා අපි හැමෝටම ප්‍රභාෂර චිත්තයක් තිබ්බේ මේ ආගන්තුක උපක්‍රේස කිලිටි නිසා අපි සම්පූර්ණ අවුල් වෙලා ගියා ආගන්තුකෝ ආපු මේ බෙදීම් නිසා සංස්කෘතික හැඩ නිසා අපි මේ පුරුදු මම වෙලා දින්නේ නැහැ मेक आगे जादी के लिए मनस प्रोग्राम करा मेव आगे अम्मा के लिए प्रोग्राम करा दे समा उबे अम्म ने तो बिना अम्मा के उबे अम्मा के लिए पूरी कार्य प्रोग्राम करो तो यार नहीं अम्मा गया यार अम्मा के बड़े क्यों तो मुस्लिम के लिए संपूर्ण एडिटे मुस्लिम के साथ अब आठ गया सिंगल आइड विरुद्ध प्रोग्राम आवश्यकता है मनस मनस मुका मनस नहीं कह मेडिया बनवागी हेडिट बनवागी ඔබ අඹලා තියෙන්නේ දැන් එක එක විදියට ප්‍රෝග්‍රෑම් කරලා ඔබ සම්පූර්ණ සංස්කෘතික කරලා ඔබ ඔළුවට එක එක ඩේටා දාලා ඒ විදියට දැන් ඔබ ඒ මත කල්පනා යනවා ඔබ හිතනවා දැන් මම මේ ප්‍රෝග්‍රෑම් කරපු එක මං කරගෙන ආ බෞද්ධයෙක් කියනවා දැන් මම බෞද්ධයෙක් සිංහල කියලා ප්‍රෝග්‍රෑම් එකද ආ මම සිංහල ඔය වගේ මුඛහක් හරි දාපු ගමන් ඒක ගිලින ගතිය ඇති ගැහණි කියලා කියපු ගමන් ආ හරි මම ගැහණි. පිරිමි කියලා කිව්වා ආ මම පිරිමි කියලා. මේ විදිහට දාන 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 එක අල්ලනවා. හරිය නිකන් අර හීනයක් දකෙද්දි එහෙමනේ හීනය ඇතුලේ අපිට
මේ මොන විදියටද පේන්නේ පේන කෙනා ආ මේ මගේ අම්මා කියනවා හීන ඇතුලේ අම්මා නැහැනේ ඊට පස්සේ හීන ඇතුලේදී දැන් අම්මා දැන් අම්මගේ හැඩේ වෙනස් කරලා ආයේ තව කෙනෙක්ගේ රූපයක් හැදුවොත් හීන ඇතුලේ ඒකටත් මං කියනවා ආයේ ඒ ආමේ අම්මා දැන් වෙනස් වෙලා හීන ඇතුලේ කවුද අම්මා වෙනස් වුන්නේ නැහැනේ අම්මාට මේ ස්වරූපය ඇවිල්ලා කියලා ඒ වගේ හීන ඇතුලේ වෙනස් වෙන එකත් එක්ක අපි ඒක ඇත්තක් කියලා අල්ලනවා ඒ වගේ ජීවිතේ දිහා බලන්න ඔබට මම මේ කියන එක තේරෙයි ඔබ ජීවිතේ පුරාම ඔබට දැන් වෙලා තියෙන්නේ අර ප්‍රභාසර හිටපු ඔබ කිසිම හැඩයක් නැතුව නිදහසේ හිටපු ඔබට හැඩ දාලා දැන් මං කිව්වොත් එහෙම දැන් ඔබට මා කියනවා දැන් ඔබ හුරු වෙලා තිනවා තේ බොන්න විදියක් ඔබ හුරු වෙලා තිනවා තේ එකක් බොන්න සීනි දාන්න මම ඔබට කියනවා තේ එකක් දෙනවා සීනි දාන්න නැතුව ඔබ ගා පිස්සු දාවරු සීනි දාන්න නැතුව තේ බොන්න පුළුවන් මං කියනවා තේ ඉතින් තිබහ යන්නනේ තේ ගන්න ඕනේ තේ එකට සීනි දාන්න ඕන කියලා ගන්නෑනේ එතකොට ඔබ ප්‍රෝග්‍රෑම් කරගෙන දැන් මම ඒක කඩනවා කඩලා කියනවා මේම ඉන්න කියලා ආන් ඒක තමයි පරිසෝධගායන මාර්ගය ඔබේ හැඩ කඩද්දිත් ඔබට ඒක පිළිගන්න පුළුවන් නම් ඔබට බඩ ගිනිනවා ඔබ එනවා අනේ හාඳුන්නේ කණ්ඩ ටිකක් දෙන්න කියලා බත් ටිකක් දෙන්න කියලා මං කියනවා බත් නෑ තියෙන්නේ පානුයි කොකා කෝලයි කියලා හාඳුන්නේ කොකා කෝලා පාන් මොයි පිටි වර්ග ඔය මේ පැණි බීම වර්ග මම බොන්නේ නෑ මට බත් දෙන්න බතුයි වතුරයි දෙන්න කියලා මං කියනවා වතුරයි බතුයි නෑ කියලා එනම අය යනවා කියලා යනවා තාමනුස්සෙක් කියනවා බඩගින්නේ හාඳුරු කණ්ඩ ටිකක් දෙන්න කියලා බත් ටිකක් දෙන්න කියලා බත් නෑ පානුයි කොකා කෝලයි තියෙනවා කමන්නේ මට බඩගින්නේ නිවා ගන්න ඕනේ මට දෙන්න කියලා කියනවා එයා කාලා යනවා මං ගානේ මේ දෙන්නගේ ඉක්මනින් සසර දුක නිවා ගන්න කවුද දෙවෙනි කෙනා මොකද එයාට අවශ්‍ය කරන්නේ බඩගින්නේ නිවා ගන්න විතරයි ඒකට එයා සංස්කෘතික හැඩයක් හදන්නේ ඒකට බත් මොනේ කියලාවත් පරිපූර්ණේ කියලාවත් සමහර ගෙවල් වල කියන්නේ කණ්ඩ ගියාම මේ කුණු රහ නැතුව සමහර අයට කණ්ඩ බෑ කියන්නේ අපි ඇඩික් කියලා කරවල කෑල්ලක් හරි ඕනේ සමහර අයට මං කියන්නේ කරවල කන එක නරක දෙයක් කියන්නේ නෙමෙයි මේ හදන්නේ ඒ අර හිත ප්‍රෝග්‍රෑම් වෙලා අවුරුදු ගානක් ඒ රහම ඉල්ලනවා ඇත්තටම අපිට තේරෙන දේ තමයි බඩගිනි වුණාම මට අවශ්‍ය කරන්නේ බඩගින්න නිවා ගන්න තිබ්බනම් ඇති ඒක ඉතින් කුණු රහක් අවශ්‍ය නැහැ ඒකට කරවල කෑල්ලක් අවශ්‍ය නැහැ අන්න ඒ වගේ අන්න ඒක තමයි සංස්කෘතික හිත කියලා කියන්නේ අර ඛණ්ඩ රටාවක් හදාගෙන ඒ කෑම විදි රටාවටම ඕනේ දැන් අපි සමහරවිට අපේ ආරාමයට ආවට අපි කියනවා අපි රැයට ඛණ්ඩ දෙන්නේ නැහැ කිව්වාම සමහරට හරි අමාරුයි ගෙදර යන්න හදනවා සමහර අයගෙන් ඇහුවාම මේ මහාන වෙන්නේ නැත්තේ කියලා මේ රැයට ඛණ්ඩ දෙන්නේ හැල්ලුනේ මේ ලොකුම ප්‍රශ්නේ ඒක ලොකුම ප්‍රශ්නේ ඒක ඒ කියන්නේ මේ අපිව අපිට මේ තුන් වේලක් ඛණ්ඩ ඕන කියලා පොඩි කාලේ අපිට එකක් තිබ්බේ නැහැ මේ ඔළුවට හදපු ප්‍රෝග්‍රෑම් එකක් තුන් වේලක් ඛණ්ඩ ඕනේ තුන් වේලට සමහර අයට බත් ඕන කියනවා හොඳට බලන්න මේ ඔක්කොම අපි ඔළුවේ හදාගන්න දැන් සමහර ඒ එතකොට අන්නේ වගේ නේද මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ හැම තැනකින්ම ඊට පස්සේ දැන් උදේ නැගිටින්න කියන අපි උදේ අපි 6ට නැගිටිනවා කියලා 6ට නැගිටින්න කියලා අවුරුදු ගානක් 6ට නැගිටුත් ඒකිනුත් අපි ප්‍රෝග්‍රෑම් වෙනවා ප්‍රෝග්‍රෑම් වෙනවා කියලා කියන්නේ දැන් යාළුවෙක් කතා කරනවා මේ ඔයා නැගිටින්න කියන වෙලාව ගියදාදි 3යි කියලා කියන මොන පිස්සුද 3ට මන් නැගිටිනවද 6ට තමයි නැගිටින්න කියලා කෑ ගහනවා ඇයි යාට කේන්ති යන්නේ දුක් දෙන යා මොකද උදේ 6ට නැගිටලා ඒකෙන් ඇතුළ ප්‍රෝග්‍රෑම් වෙලා උදේ 6ට තමයි නැගිටින්නේ කියලා. එයාට 3ට නැගිට්ටාම ගේන් දිනවා. ඒ අන්න දැක්කත් හිර වෙලා හිත. දැන් මං කියන්නේ මේ ගැළවීම හොයන කෙනෙක් කියලා කියන්නේ ආගේ සංස්කෘතික සිතේ අයින් වෙනවා. කොයිලාවත් ඒ සිත වැළ පුරුදු වෙලා දෙන ක්‍රමයකට ඒකට හිර වෙන්නේ නැහැ හිත. තේකටවත් කණ්ඩ ගියාමටවත් නැගිටින්න ගියාමටවත් මම ඔය කියන හැම දෙයක්ම බලන්නේ දැන් ඇඳුමත් එක්ක අපි ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා කොණ්ඩේ පීරන විදියට දැන් අපිට මේ විදියටම කොණ්ඩේ පීර ගන්න ඕනේ නැතුව බෑ කොණ්ඩේ පීරන්න ගියාම මිනිස්සු ආශ්‍රය කරන්න ගියාම දැන් අපි කියන්නේ මගේ ළමයා ඉන්න ඕනේ මේ විදියට මගේ යාළුවෙක් නම් මෙහෙමයි මගේ මහත්තයා නම් මෙහෙම ඉන්න ඕනේ මගේ නෝන නම් මෙහෙම කියලා අපි එක එක්කිනාටත් දානවා ප්‍රෝග්‍රෑම් අපිට විතරක් නෙමෙයි අනිත් අයගේ ඔළුවලටත් අපි ප්‍රෝග්‍රෑම් දාලා මෙහෙම ඉන්න ඕනේ කියලා මං කියන්නේ මේ සියල්ල නිදහස් වෙන්න
ඒක තමයි පටිසෝධගාමි මාර්ගය කියලා. ඒ කියන්නේ සංස්කෘතික සිත කඩන එක. දැන් බලන්නකෝ දැන් ඔබ දැන් හොඳට බලන්න දැන් ඔබ උයන්ඩ ගියත් තියෙනවනේ විදියක් පුරුදු වෙච්ච ඒ විදිහ දැන් මං දැන් දවසක් එක අම්මගෙනේ තමන් කිව්වා දැන් මොනවද හදන්නේ හැලපහදන මං කිව්වා හද හැලපහදන් එද්දී මේ හැලපැතුට එළවලු දාලා හදන්න කිව්වා හැලපහදනවාද එළවලු දාලා මං කිව්වා මොකද වෙන්නේ කියලා ඉතින් අන්න ඒ වගේ මිනිස් හරි ආසනේ අලුත් විදියකට උයන්ඩවත් කැමති නෑ මං කියන්නේ දැන් පොඩ්ඩක් අලුත් විදියකට උයන්ඩ ගියාම අලුත් විදියකට උයලා බලන්න ඉතින් අලුත් සොයා ගැනීමනේ මං කියන්නේ දැන් දැන් බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරු අය වයස අවුරුදු 98 දී ටයිප් රයිටරේ වැඩ කරා. ඊගෙන ඊගෙන බලනකො අවුරුදු 98ක් වෙච්ච කෙනෙක් කම්පියුටර් ආපු යුගයක තමන්ගේ ලියුම් තමම ටයිප් කරගන්න තරම් උන්වහන්සේ කොච්චර අලුත් නැවුම් හිතක් තියෙන්න ඕනද? අපි ගැන අපෝ කොල්ලෝ දැන් නම් මං නාකි මං වයසයි මට පුළුවන් ද ඔය කම්පියුටර් ලල්ලන්න ඔය ටයිපින් මට තේරෙනවද? අර බලන්න කොච්චර වයසයිද හිතින් වයසට ගෙල්ලානේ ආධ්‍යාත්මික කෙනෙක් වයසට යන්නේ එයා හැමදාම ඒ ජෙනරේෂන් එකත් එක්ක ඒ කාලානුරූපෝ එයා වෙනස් වෙනවා ඒ යුගයේ විදියට කාලේ හැටියට එතකොට එයා සමාජයෙන් කොන් වෙන්නේ නැහැ මොකද අවුරුදු 98ක් ගියත් එයා ඒ නූතන තාක්ෂණයත් එක්ක උන්වහන්සේ වැඩ හිටියා ඒ තාක්ෂණයත් එක්ක වැඩ කරා අපි දැන් වයසයි අපිට ඕවා දන්නේ අපේ කාලේ මෙහෙම නෙමෙයි කියලා යල්පැන ගියේ නැහැ මං කියන්නේ ඒක තමයි ආධ්‍යාත්මික කියලා. ආධ්‍යාත්මික කෙනෙක් හරි නැවුම් හරි ප්‍රේසේ ඒ කාලයට ගැලපෙන්න ජීවත් වෙනවා. කාලානුරූපව එයා වෙනස් වෙනවා. ඒක තමයි මං කියන්නේ ආධ්‍යාත්මික. අන්න ඒක තමයි පරිස්සෝතගාමි. හරි දැන් උයන්ඩ ගියත් එකම විදිහට උයන්නේ. දැන් බලනවා සමහර අය මල් පූජා කළත් මල් ටික තියන්නේ හැමදාම එකම විදිහකට. මං කියන්නේ ඇයි වෙනම රටාවකට තියන්න බැරිද? එකම රටාවට මල් තියන්නේ. මේ විදිහට අපි කියන්නේ අපි බයයි අලුත් වෙන්න. දැන් මං කියනවා මේ ඇයිද ඉතින් මහාන වෙන්න ඇවිල්ලා අපිත් එක්ක කියලා. බයයි පුදුම බයක් වෙනවා මූ මහාන වෙන්න. මට මේක නැති වෙයිද? මේව කරන්න බැරි වෙයිද? අරව කරන්න බැරි වෙයිද? කොච්චර මිනිස්සු අලුත් වෙන්න බයයිද? අලුත් දෙයකට පරිවර්තනය වෙන්න බයයිද? ඒත් ආධ්‍යාත්මික කෙනෙක් කියන්නේ පටිසෝතගාමී මාර්ගය යන්නේ. එයා හැම වෙලේම හැම තැනකම අලුත්. එයා ඕන තැනකට ගියාම එතෙන්ට අනුව එයාගේ ඇතුළ වෙනස් වෙන්න පුළුවන්. හරියට ආධ්‍යාත්මික කෙනෙක් කියලා කියන්නේ පටිසෝධගාමී මාර්ගය යන කෙනෙක් වතුර වගේ. දැන් වතුර හොඳට හොයන්න බලන්න. කෝප් එකකට දැම්මොත් කෝප්පේ ඇඩේ ගන්නවා. කලයකට දැම්මොත් එහෙම කෝප් එකකට දැම්මොත් කෝප්පේ ඇඩේ ගන්නවා. කලයකට දැම්මොත් කලේ ඇඩේ ගන්නවා. කියන්නේ ටග් ගාලා ඕනෑම තැනකට ඕනෑම හැඩයක් එක්ක එකතු වෙනවා. ඕනෑම ක්‍රමයක් එක්ක එකතු වෙනවා. ඒ කියන්නේ ඒක තමයි ආධ්‍යාත්මිකත්වය. දැන් හැබැයි වත් දැන් කෝප්පෙට බෑනේ. ඕන හැඩයක් එක්ක එකතු වෙන කෝප්පේ හැඩේ කෝප්ප ඒකට බෑ එක වෙලාවකට කලයක් වෙන්න. අනිත් වෙලාවකට මුට්ටියක් වෙන්න බෑ. ඇයි ඒ? ඒකට හැඩයක් තියෙනවා. හැබැයි පටිසෝත ඒක තමයි ලෞකික මාර්ගය. අනුසෝතගාමී ක්‍රියාවට තියෙනවා එයා පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒකම ඕනේ. ඒ පරිසරයේම ඕනේ. එතනම ඕනේ. ඒ විදිය නැත්තම් බෑ. ඒ ආහාර රටාව නැත්තම් බෑ. ඒ ඇඳුන් නැත්තම් බෑ. ඒ ටයිම් එකට අනුව ඒ ඉදිරිය වැඩ කරන්න ඕන. ඒ පරිසෝධගාමි මාර්ගය කියන්නේ අනිත් පැත්ත. එයා කෝප්පයක් වගේ නෙමෙයි. එයාගේ ඇතුළ වතුර වගේ. එයා ටට් 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 ගා ස්වභාවයට යට පිළිගන්න. ඒ මොහොතේ තියෙන ඒ කාලයට අනුව ඒ වෙලාවට අනුව එයා ටග් ගාලා එයාගේ ඇතුළ වෙනස් වෙන්න පුළුවන්. හරියට දවස එක හොයන්න පුළුවන්. මේ පොඩි කතාවක් කියන මේ ආධ්‍යාත්මිකත්වය මොකද්ද මේ පටිසෝතගාමී සහ අනුසෝතගාමී රටාව කියන්නේ කියලා දවසක් පූජකයෝ දෙන්නේ කිටියලු. ඒ පූජකයෝ දෙන්න ඉඳලා දැන් ඒ පූජකයෝ දෙන්න මේ දවසක් යාඥාවක් කරනවලු. යාඥාව කරලා ඒ කියනවලු අනේ දෙවියන් වහන්සේ අපි දෙන්නට තියෙන්නේ මේ ගෙදර විතරයි. මේ ගේ විතරයි අපි දෙන්නට තියෙන්නේ. ඒ නිසා අපි දෙන්නට මේ ගෙදර ආරක්ෂා කරලා දෙන්න. අපි දෙන්න මාස 3කට එළියට යනවා. ඒ නිසා අපි එනකම් මේ ගේ අපිට ආරක්ෂා කරලා දෙන්න කියලා යාඥා කරලා ගියා. යාඥා කරලා ගියාට පස්සේ මාස 3ක් ගිහිල්ලා ගෙදරට එද්දි ගෙදර වහලේ ගලවගෙන ගිහිල්ලා. ඉතින් වහලේ ගලවගෙන ගියාම එක පූජකයෙක් ඉන්නවලු පොඩි දෙයකට හිත එල්ලි එල්ලි දුක් විඳින කෙනෙක්.
කම්පා වෙන කෙනෙක්. තව පූජකයෙක් ඉන්නවලු. ඒ පූජකයා කිසිම දෙයක් ගණන් ගන්නෑ, මොනවා වුණත් ගාණක් නෑ. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඕන දෙකට ගාණක් නෑ, ඒකත් හොඳයි කියලා හරිම රිලැක්ස් එකේ හරිම නිදහසේ ඉන්න පූජකයෙකු දැන් ඉන්නවා. ඉතින් දැන් නිදහසේ ඉන්න පූජකයයි මේ දෙන්න ගිහිල්ලා ඇදි දැන් වහලේ ගලවගෙන ගිහිල්ලා ඉතින් අර මනුස්සයා කියනවලු අර පොඩි දෙයටත් හිත කම්පා වෙන එල්ලි එල්ලි දුක් විඳින කෙනා කියනවලු අයියෝ දෙවියන් වහන්සේ කිරි මගේ විශ්වාසය නැතුව ගියා මෙච්චර මම යාඥා කරලා ගියානේ අපි අපි කොච්චර භක්තිවන්තද අපේ වහලේ ආරක්ෂා කරලා දුන්නේ ගියලා ඒක පිළිගත්තේ නේ අර යාගේ තිබ්බනේ යන්න ඉස්සෙල්ලා තිබ්බ හැඩේ ඒක ඉදිරියම තියෙන්න ඕනේ කියලා නිකේ අර දෙව ඕනෙකට ගාලක් නැහැ කියන පූජකයා කියනවලු අනේ මට හරි සන්තෝෂයි මට හරි සතුටුයි මට තියෙන සතුට තමයි දෙවියන් වහන්සේ වහලි ගලවන් ගියට අනිත් ටික රැකලා දුන්නානේ ඉතින් ඒ අපිට වහලයක් ගහ ගන්න හරි බලවන්නේ ඉතින් දෙවියන්ට ස්තුති වේවා කියලා අර පිළිගත් අරක ඒ මොහොත වෙච්ච දේ සතුටින් බාරගත්තා ඒකට බැන්නේ නැහැ චෝදනා කළේ නැහැ කාටවත් ඊට පස්සේ අර දෙවෙනි පූජකයා අර පොඩි දෙයටත් අඬන පූජකයා කියනවලු මට මම කවදාකවත් වහලයක් හේවණක් නැතුව නිදිය ගන්න නැහැ අද මට නිදියන්න වහලයක් නැහැ හේවණක් නැහැ මහා ජීවිතේ නරකම රැය මට ගත කරන්න වෙන්නේ කියලා ආයෙ අඬන්න ගත්තා අඬනවලු දැන් මෙහෙම අඬනවා ඉද්දී අර දෙවෙනි පූජකයා අර ඕනේ කර ගාණක් නැහැ කියන පූජකයා කියනවලු මට නම් හරි සන්තෝෂයි මම කවදාකවත් රැයට නිදියද්දී අහසේ තරු දිහා බලන් ඉඳලා නැහැ හඳ දිහා බලන් ඉඳලා නැහැ අද මට හඳ දිහා බලාගෙන තරු දිහා බලාගෙන හඳට කවි ගේගේ තරු වලට කවි ගේගේ කිය සුන්දර රාත්‍රියක් ගත කරන්න පුළුවන් සොඳුරු රාත්‍රියක් මට අද ගත කරන්න පුළුවන් ඉතින් ඒ නිසා අද රාත්‍රියේ මගේ ජීවිතේ සුන්දරම රාත්‍රිය වලින් එකක් වේවි කියලා බලන්න එකම සිද්ධිය අර බිස්සෝ ඉනාන සතුට වෙනවා එයා ඒක පිළිගත්තා එයා හර හැමදාම මං අවුරුදු ගානක් බුදිය ගත්තේ වහලයක් ඇට ඒකම තියෙන්න ඕනේ කියලා පුරුද්දට බැඳලා තිබෙන්නේ පුරුදු වෙලා තිබ්බ විදියට ආවනේ එයාට අග්ගල වෙනස් වීම බාරගත්තා හරි මෙච්චර කාල වහලයක් ඇතිව නිදිය ගත්ත ඇති වහලෙත් එක්ක හිටිය අද නැති වහලෙත් එක්ක ඉන්නවා අද එයාට නැති වහලයක් තියෙනවා නැයි නැති වහල ඉස්සර ඇති වහලෙ අද නැති වහලෙ අද අහසම වහල වෙලා එක උදේ නැගිටලා අර පොඩි දෙයටත් දුක් වෙන පූජකයා අඬනවලු ඊයේ රාත්‍රියේ මහා නරක රාත්‍රියක් මට හරියට නිින්ද ගියේ නැහැ පාන්දර වැස්සත් එක්කලා මහා කරුම රාත්‍රියක් ගෙවුවා කියලා ආය අඬනවලු දෙවෙනි පූජකයා hina වෙලා ඉන්න පූජකයා කියනවලු මට නම් හරි සන්තෝෂයි මට හරි සන්තෝෂයි මොකද මම තරු දිහා දැක්කා හඳ දැක්කා මම පාන්දර දැක්කා අහසින් වැහි වැටෙන හැටි මම කවදාකවත් දැකලා තිබ්බේ නැහැ එළිවෙද්දි පාන්දර වැහි වැටෙන දර්ශනේ මම බලන් ඉඳලා තිබ්බේ නැහැ. කොච්චර ලස්සනද ලස්සන දර්ශනයක්ද ඒක. දෙවියන් වහන්සේ මේ ලස්සන දර්ශනේ පෙන්වන්න දෙන්නේ නැති වහල ගැලෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා කියලා කිව්වා. ඉතින් බලන්න මේ කතාව දිහා බැලුවම ඔබට තේරෙයි එකම සිද්ධි ටිකක්. වහල ගලවගෙන යෑම, හේවණක් නැතුව නිදිය ගන්න වීම ඒ පාන්දර වැසි වැටීම එකම සිද්ධි ටික දිහා බලන දෙන්නේ බලපු විදිය අර පුරුදු වලට බැඳලා හිටපු කෙනා තමයි අර පළවෙනි කෙනා. එයා ඒකෙම දුක් වින්දා. එයාට වෙනස් වෙන්න බෑන්ට අග්ගාලා. එයාට වෙනස් වෙන්න ඒ ලාවේ තියෙන தත්ත්වේ පිළිගන්න බෑ. එයා අර වීදුරු වගේ. දෙවෙනි පූජකයා වතුර වගේ. එයා ටට්ටක් ගාලා ඒ වෙලාවට ඒක සන්තෝෂයෙන් බාරගත්තා. ඒකත් එක්ක hina වුණා. දුකම රස කරා. ප්‍රශ්නෙම රස කරා. වහලයක් නැතිකම රස කරා වැස්ස රස කරා ඉතින් දුක රස කරන්න ඒක තමයි මාර්ගය ඒක තමයි පටිසෝතගාමී මාර්ගය කියන්නේ අර අපි පුරුදු වෙලා ඉන්නේ අවුරුදු ගාන පුරුදු වෙච්ච රටාවේ ඉර වෙලා ඉන්න ඒකම හොයන්න ඒකම නැති වුණාම අඬන්න ආර්ය මාර්ගය කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත ටක් 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 ගාලා කැඩෙන එක ටක් ටක් ගාලා ඒ වතුර වගේ එතන එතන කෝපෙට දැමුත් කෝපෙ හැදී ගන්නවා බාල්දියට දැමුත් බාල්දියයි ටක් ගාලා ගන්නවා ආන් ඒක තමයි යෝගාවචරකම කියලා කියන්නේ ආධ්‍යාත්මිකම කියලා කියන්නේ දැන් තව උදාහරණයක් එන්න බලන්න පුණහාමුදුරෝ දියා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි
මම කැමති සුනාපරාන්තයේ දැන් අපි කියන අරාබි ප්‍රදේශයේට භාවනා කරන්න යන්න. කියනවා පුන්න අරාබි ප්‍රදේශයට යන්න එපා. අරාබියේ ඉන්න මිනිස්සු හරි නපුරුයි. අරාබියේ මිනිස්සු වහන්සේට බණේවි. කියනවා ස්වාමිනේ අරාබි පරේ අර ඒ කාලේ කියලා දෙන්නේ සුනාපරාන්ත දේශය. සුනාපරාන්තයේ අරාබියේ ඉන්න මිනිස්සු ස්වාමිනේ හරි හොඳයි. ඒ අය පුන්න. ඒ මිනිස්සු මට බැන්නට ගහන එකක් නැහැනේ. ඒ නිසා මේ මිනිස්සු හරි හොඳයි. ඒ නිසා මං සතුටින් ඉන්නේ සතුටුයි කියලා කියනවා. පුන්න ඔය මිනිස්සු ගහන්නත් ඉඩ දෙනවා. ඒ තරම්ම නපුරු జాතියක්. ස්වාමිනී ඒත් මේ මිනිස්සු හොඳයි. මට ගැහුවට අවියයිද වලින් ගහන එකක් නැහැනේ. ඒ නිසා මට ගොඩක් සන්තෝෂයි. පුන්න ඔය මිනිස්සු විශ්වාස කරන්න පුළුවන් జాතියක් නෙමෙයි අවියයිද වලිනුත් ඔබ වහන්සේට ගහයි. ඒ ස්වාමිනී මට සතුටුයි. ඒ මිනිස්සු හොඳයි මාව මරලා දාන එකක් නැහැනේ. මාව මරන්නේ නැති නිසා ඒ මිනිස්සු හොඳයි. සන්තෝෂයි. පුන්නම විශ්වාස කරන්න එපා ඒ රටේ මිනිස්සු. ඔබව මරලා දාන ඉඩ දෙනවා. ස්වාමී මැරුවත් මට ගොඩක් සතුටුයි. මොකද සමහර හාමුදුරුවෝ ඉන්නවා මරණේ ලඟම් බලාගෙන. මට ගොඩක් සන්තෝෂයි මගේ මරණේ මට නොමිලේම හම්බෙච්ච එක ගැන. මගේ මරණේ මට නොමිලේම හමු වෙලා. ඉතින් කොච්චර හොඳයිද ඒක ස්වාමීන් වහන්සේ නිසා මට හරි සන්තෝෂයි කියනවා. බුදුහාඳුරු කියනවා සාදු සාදු පුන්න. ඔබ තමයි අරාබියට වඩින්න සුදුසු භික්ෂුව. ඉතින් උන්වහන්සේ වැඩලා ඒ ප්‍රදේශවල 18000ක් මහාන කරලා බුදුහාඳුරු වඩම්මලා සිරිපතුල පිහිටවලා. ඒ කියන්නේ අපි කියන්නේ මක්කම කියලා කියන්නේ. ඉතින් එතකොට ප්‍රදේශවලට යන්න ඕනේ සිවුරු පොරෝගන බ්‍රහ්මචාරී වෙලා කෙස් කපලා සිවුරු කිව්වා මේ පාට නෙමේ සුදුරෙද්දෙන් සිවුරු විදියට සාටක ඇඳගෙන. ඉතින් අදටත් ඒ ප්‍රදේශවල බ්‍රහ්මචාරී වෙන මිනිස්සු ඉන්නේ. ඒ දැන් මට ඔය ඓතිහාසික කරුණ කියන්න නෙමේ අවශ්‍ය කරන ආගම් අතර ભેදයක් හදන්න නෙමේ. මට අවශ්‍ය කරන්නේ බලන්න පුණාඳුරගේ චින්තනයේ දිහා ටික. බැන්නත් හොඳයි ගැව්වත් හොඳයි මරුවත් හොඳයි. අපි එහෙමනම් ගැව්ව බැන්නොත් බයිනවා මම මොකද දෙකක මිනිහක් මිනිසුන්ගේ බැනුම් ගහන්නේ. ගැව්වොත් ජහනවා මරුවොත් මරාගෙන මැරෙනවා කියන එක අන්න එක ලෞකික චින්තනය. ඒ අර පුරුදු කරපු විදිය ගෙදරින් පොඩි කාලේ බැන්නොත් පුතේ බැනපන් ගැව්වොත් ගහපන් මරුවොත් මරපන්. ඒ අර අවුරුදු ගානක් පුරුදු කරපු රටාව. ඒත් උනාස ගැව්වත් හොඳයි බැන්නත් හොඳයි මරුවත් හොඳයි. ඒ කරපු පුරුදු කරපු චින්තනයේ මමත්වයෙන් යුතු චින්තනයේට උනාස ඉර වෙලා නැහැ. ඒ අර දැන් බලන්න මේ හැම චරිතයකම තියෙන ස්වභාවයක් ඒ වෙලාවේ වෙන දේ ඇක්සෙප්ට් කරන බාර ගන්නවා. බැනුම බාරගත්තා. මරණය බාරගත්තා. සියල්ල පිළිගැනීමෙන් ඇති හැකියාව. ඒක තමයි වෙනස් වෙනවා කියන්නේ. වෙනස් වෙනවා කියන්නේ ටටටක් ගාලා වෙනස් වෙන්න පුළුවන් කියන්නේ පිළිගන්න ඒකට සරෙන්ඩර් වෙනවා නැත්නම් පිළිගන්නවා ඒ ස්වභාවයට යටත් වෙනවා. අන්න ඔක තමයි ආධ්‍යාත්මික මාර්ගය කියන්නේ. එක මහත්යෙක් හිටියා මේ මටේ මහත්යයා මේ තාවෝ දර්ශනී ගන්නවා. ලාවර්සු කියන ගුරුතුමාගේ තාවෝ දර්ශනී උගන්වද්දී ඒ මහත්යයාගේ මේ අපි දැන් මට දැන් උගන්වන්න කියලාදී ගන්නවනේ. තේක අබ්බමු කියලා අපි දෙන්න තේකක් හදාගෙන ගිලන්පස් එකක් හදාගෙන බොද්දි වනදද්දි මේ මං ඇහුවාදී මහත්තයර කොහොමද ජීවිතේ තේරෙන්නේ ජීවිතය කියන්නේ දැනෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ මහත්තයා මට කියනවා හාමුදුරුවනේ මට ඇත්තටම තේරෙන්නේ ජීවිතේ වහින වෙලාවේදී මට තේරෙන්නේ වැස්සයි මායි කියලා ඒ මොහොතේ මට දෙන්නේ තේරෙන්නේ නැහැ. වහින වෙලාවේ වැස්සයි මායි කියලා දෙන්නේ තේරෙන්නේ නැහැ. මට දැනෙන්නේ මට තේරෙන්නේ ඒ වැස්ස කියන දැනීමම තමයි ඒ වෙලාවේ තියෙන්නේ. මම කියන්නේ වැස්සම තමයි. දැන් අපිට උදාහරණයකට ඔබට මේ කටහඬ ඇහෙද්දී ඔබට දෙන්නේ ඔබ වෙනමයි හාමුදුරුවෝ වෙනමයි කියලා නැත්තටම මේ හඬ දැනෙද්දී ඒ දැනීමම තමයි අහන්නත් කියන්නත් දෙකම. දැන් ඔබට මේ බුද්ධ රූපේ පින්තූරය ඔබට පේද්දී ඔබට දැනෙන්නේ බුද්ධ රූපේ වෙනම තියෙනවා. ඔබ වෙනම ඉන්නවා කියලානේ. ඇත්තට බැලුවාම මේ බුද්ධ රූපේ කිය බලන්නයි මේ බුද්ධ රූපේ දෙකක් නෙමෙයි.
මේ පෙනීම කියන දැනීමම තමයි මෙච්චරයි මෙතන තියෙන්නේ. මේ පෙනීම කියන දැනීමම තමයි බලන්නත් බලන දෙයක් දෙකම. සිතවිලි වලින් තමයි කඩන්නේ බලන්න වෙනමයි බලන දේ වෙනමයි කියලා. ඒ අවිද්‍යාවෙන් කඩන්නේ. කඩන එක පිළිගන්නේ අවිද්‍යාවෙන්. ඉතින් එතකොට ඒකයි මහත්තයා මට කිව්වේ ස්වාමීනි මට තේරෙන්නේ මට දැනෙන්නේ වැස්ස වෙලාවේදී වැස්සයි මායි දෙන්නේක් නෙමේ එකම දැනීම විතරයි තියෙන්නේ. ඉතින් මට වැස්ස එක්ක රණ්ඩුවක් නෑ. ඉතින් ඒ මොහොතේ එච්චරනේ. ඒ මොහොතත් එක්ක කුමාරද සටන් කරන්නේ? කවුද සටන් කරන්නේ මේ මොහොතේ? ඒ මොහොතේ ඒ දැනීම එච්චරයි. මට තේරෙන්නේ පායද්දි පෑයීම කියලා ඒ මොහොතේ දැනෙද්දි ඒ වෙලාවේ ඒ රස්නේ තමයි මම. එතකොට මට රස්නේත් එක්ක සටනක් නැහැ කිව්වා. ඊළඟට කිව්වා දැන් පායද්දි පෑයීම වෙනවා වයිද්දි වැස්ස වෙනවා. ඊළඟට කවුරු හරි බණෙද්දි බැනීම තමයි මම. බයෙද්දි බයිනවා කියලා දැනීමක් තියෙනවා ඉස්සරහ. ඉතින් මට කාත් එක්කවත් කාටවත් චෝදනා කරන්න බැරි මාත්‍යත් එක්ක ඉඳලා බැරි මට බණ ගන්න. ඉතින් බණෙද්දි බැනීම කියන දැනීම මාත්‍ර විතරයි තියෙන්නේ. ඉතින් එයා කියනවා ඒ පස්සේ හාමුදුරුවනේ කාටවත් බෑ මාව මේ ජොබ් එකෙන් අස් කරන්න කිව්වා මගේ. මං ඇහුවා ඉතින් මහත්තයා කොහොමද මහත්තයාව ජොබ් එකෙන් අස් කරන්න බෑ කියන්නේ? දැන් ලංකාව වගේ නම් අපිට කියන්න පුළුවන් මේ මොනවා හරි മന്ത്രി කෙනෙක්ට හරි කතා කරලා එහෙම නැත්නම් කාට හරි කතා කරලා මේ ජොබ් එක රැක් ගන්න. මං කිව්වා ඉතින් මේ වගේ රටකෙම බෑනේ മന്ത്രി කෙනෙක්ට කතා කරලා හරියන්නේ නැහැ. මේ සුදු ලියුම තිබ්බම ලියුම අරගෙන යන්න ඕනේ එච්චරයි. ඉතින් මං කිව්වා ඉතින් කොහොමද රස්සාවෙන් අස් කරන්න කියන්නේ? ඒක ඒ කාලේ මං හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් එතකොට මේ ඒ මාත්‍යාකෝ මාව අස් කරන්න බැරි හාමුදුරුවෝ මං ජොබ් එකක් කරන්නේ නැහැ කිව්වා. ඉතින් මං කිව්වා ජොබ් එකක් කරන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා. ජොබ් එකෙන් අස් කරන්න බැරි ජොබ් එකක් කරන්න නැති ඉඳ කිව්වාම ජීවත් වෙන්නේ කොහොමද කියලා අහද්දි මං ආ ඩෝල් එකෙන් ජීවත් වෙන්නේ කියලා. කො ඩෝල් එකෙන් ජීවත් වෙන්නේ නැහැ. ඩෝල් එකෙන් නෙමෙයි මං ජීවත් වෙන්නේ. මං ඔෆිස් එකට යනවා. හැබැයි මං ඔෆිස් එකට ගියාට මම ඔළුවට දාගන්නේ නැහැ මං ජොබ් එකක් කරනවා කියලා. මම ජොබ් එකක් කරනවා කියලා අදහසක් මගේ ඔළුවේ නැහැ. මම ගෙදර හිටියද හාඳුරු රෑ උදේ 10ට මොනවා හරි වැඩක් කරනවා. මං ඉතින් ඔෆිස් එකට ගියත් වැඩක් කරනවා. ඉතින් මම මේ මොහොතේ වැඩක් කරනවා එච්චරයි. මම ඒක ජොබ් එකක් කරනවාද මම මේ ගෙදර මගේ වැඩක් කරනවාද මං අනුන්ගේ වැඩක්ද මේ කරන්නේ මට ඕම බෙදීමක් නැහැ. ඒ මොහොතේ මම ඒ ජීවත් වෙනවා විතරයි මට දැනෙන්නේ. ඒ මොහොතට මං ජීවත් වෙනවා. ඒ මොහොත ක්‍රියා කරන්න ක්‍රියාව කරනවා එච්චරයි. මොහොතක දැනීමක් විතරයි මට තේරෙන්නේ. ඉතින් එතකොට එතකොට මම ජොබ් එකක් කරනවා කියලා ඔළුවෙන් දාන නෑනේ මම. එතකොට මම මේ පැය අද පැය 8කට වඩා වැඩි කරා. මම මේ ජොබ් එකේ පැය 8කට වඩා වැඩි දැන් මම නවත්තන්න ඕනේ එහෙම ගන්නෑ මට. මට පැය 8ක් වැඩ කළත් එකයි පැය 10ක් වැඩ කළත් එකයි. මට ඒ මොහොතක ජීවිතයක් විතරයි තියෙන්නේ. ඉතින් බලන්නකෝ දැන් අපි එහෙම නෙමෙයි විනායක කතා කරදී අම්මෝ අද නම් වැඩි මම වැඩ කළා අද මට මේ ඕටිවත් ගෙවන්න ඕනේ මට මෙච්චරයි කොච්චර අපි දෙන මම අයියෝ මම මෙච්චර මහන්සි වෙන්න ඕනේද අර අතීතයත් එක්කනේ ජීවත් වෙන්නේ. අර දවසක් අචාන්ච හාමුදුරුවෝ කියනවා අජාන් බ්‍රහ්මවංශ හාමුදුරුවෝ කියනවා උන්වහන්සේ අචාන්ච හාමුදුරුවන්ගේ තායිලන්ත පන්සලේ මහාන වුණාලු. තායිලන්ත පන්සලේ මහාන වෙලා ඊට පස්සේ මේ ඒ තායිලන්ත පන්සලේ ස්වභාවෙල උදේ මේ දානේ වලදලා පැය දෙකක් වත් කරන්න ඕනේ වැඩ කරන්න ඕනේ පන්සලේ ඉන්න හැම හාමුදුරු කෙනෙක්ම උදේ 8 ඉඳලා වත් පිළිවෙත් කරන්න ඕනේ වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක උදේ වත් පිළිවෙත් කරන්න ඕනේ වැඩ කරන්න ඕනේ කියලා හැමදාම උන්වහන්සේලා උදේ පැය දෙකක්
ඒ ආරාම සුද්ධ පවිත කරන දේවල් වැඩ කරන දේවල් බිල්ඩින් හදන දිනනම් ඒ දේවල් කරනවලු කරාදි දවසක් අචාන්ජ හාමුදුරු කිව්වලු අද උදේ පැය දෙකේ ඔක්කොම හාමුදුරු මේ ගල් ටික අර අහවල් කුටිය ළඟට ගිහලා දාන්න කිව්වලු ඉතින් ඔක්කොම හාමුදුරු ඒ වෙලාවේදී අර කුටිය ළඟට ගිහිල්ලා මේ අර ගල් ටික දාලා අර කුටිය ළඟට ගිහිල්ලා අර ගල් ටික දැම්මට පස්සේ අචාන්ජ හාමුදුරු එදා හවස වෙන පන්සලකට වැඩම කළා ඊට පස්සේ දැන් බහුවදා ඒ වැඩ බලන්නේ දෙවනි හාමුදුරුවෝ වැඩ බලන දෙවනි හාමුදුරුවෝ කිව්වලු වැඩ බලන දෙවනි හාමුදුරුවෝ මේ කිව්වලු කවුදර ගල් ටික අතින් දැන් මේයි ආයේ මේ තිබ්බ තැනටම ගෙල්ල දාන්න කියලා ඉතින් අර හාමුදුරුවෝ ඔක්කොම එදා අර ගල් ටික ආයේ තිබ්බ තැනට ගෙනිලා දැම්මලු අචාන්ජ හාමුදුරුවෝ තුන්වෙනි දවසේ වැඩියලු වැඩල ඇවිල්ලා ඇයි ඔය නමලා තාම මේ ගල් ටික දැම්මේ නැද්ද අතින්ට ආයේ දාන්න කියලා කිව්වලු ආයෙත් අර ගල් ටික අතින්ට දාන්න කිව්වාම ඉතින් මොනව කරන්නද කියලා හා කියලා ආයෙත් අදිනවලු දැන් අනි අර ආයේ ඊයේ තිබ්බ තැනට එතකොට ඉතින් අර හාමුදුරුන්ට අචාන් බ්‍රහ්මාන්සාරු කෙනා කේන්ති ගැලම උදරම ඇයි ලොකු හාමුදුරුවෝ එක තැනකට ගල් අදින්න කියනවලු දෙවනි හාමුදුරුවෝ තව තැනකට ගල් අදින්න කියනවා මේ හාමුදුරුවෝ දෙන්න එක එක තැන්වලට කියනවා ඉතින් කේන්ති ගිහිල්ලා ඉද්දී අචාන් බ්‍රහ්මාන්සාරු ඇවිවලු එතන හිටපු අනිත් තායිලන්ත හාමුදුරු කෙනෙක්ගෙන් ඒ ඔබවහන්සේට කේන්ති යන්නේ නැද්ද ඇයි ලොකු හාමුදුරුවෝ ඊ පෙරේද මෙතෙන්ට අදින්න කිව්වා ආයේ දෙවනි හාමුදුරුවෝ ඊ අතෙන්ට අදින්න කිව්වා ආයේ ලොකු හාමුදුරුවෝ කියනවා ආයේ වෙන තැනකට අදින්න කියලා කිව්වල අනේ මට කේන්ති යන්නේ නැහැ මම ඊයේ ගැන හිතා ඉන්නේ නැහැ අපි කොහොමත් උදේ පැය දෙකක් වැඩ කරනවානේ ඉතින් මම මේ අද දවසේ මේ මට පැය දෙකේ තියෙන වැඩේ එච්චරයි මං හිතන්නේ ඊයේ මම මෙතෙන්ට ඇද්ද පෙරේද ආයේ අතෙන්ට ඇද්ද ඔච්චර ගොඩක් අතීතයත් එක්ක මං ජීවත් වෙන්නේ නැහැ ඒ මොහොතත් එක්ක මං ජීවත් වෙන්නේ මොහොතට සාපේක්ෂව ජීවිතේ ඉඳින් මට කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වලු. ඉතින් බලන්නකො සමහරවිට ඔබට ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ ඇයි කියලා. ඔබට ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්නේ ඒ මොහොතේ ඉන්නේ පරණ මතකයක් එක්ක ඉන්නවා. දැන් අපි බලමු දැන් අපි දැන් ওই මට මතකයි අපි ළඟදී සිරිපාදේ නගින්න ගිහිල්ලා සිරිපාදේ කන්දර මොකද දැන් අපි මෙච්චර නැග්ග තව මෙච්චර තියෙනවා කියලා හිතාදී තමයි මහන්සියෙන්නේ. මෙච්චර නැග්ග තව මෙච්චර තියෙනවා නගින්න කියලා. ඔය දෙපැත්ත අතහැරියාට පස්සේ ඒ අඩිය ගැන හිතුවම උදේටම ඇදිනේ ඉතින් කොහොමත් අර එක අඩියයින එකපාරට යන්න පුළුවන් අර එක හාමුදුරු කෙනෙක් කිලෝමීටර් ගාණක් ගිහිල්ලා ගමනක් ගිහිල්ලා පන්සලකට ආවලු කිව්වලු ඔබවහන්සේ සෑහෙන දුරක් ඉඳලා නේද ආවේ කිව්වලු අපෝ නෑ මං එක අඩියයි තිබ්බේ කිව්වා ඔන්නාංශගේ ප්ලෑන් එක එක අඩියකට විතරයි එච්චර එතනින් යාට හිතන්න යන්නේ නැත්නම් මට තව කිලෝමීටර් මෙච්චර යන්න තියෙනවා කිව්වලු හිතද්දිනේ බරදී කොහොමත් ඒ වෙලාව එක මොහොතක එක අඩියයි තියන්න පුළුවන් එච්චරයි. ඉතින් එතෙන්ට ප්ලෑන් කරාම හොඳටම ඇති. දැන් අපිට තේරෙන දේ තමයි දැන් අපේ සිත මේ මොහොතේ ඉන්න කිව්වට එහෙම ඉන්නේ නැහැ. මේ මොහොතේ ඉන්න කර ඉන්නේ නැහැ. හිත මෙහෙම ඉස්සරහට ගමන් කරනවා. සිත පස්සට ගමන් කරනවා. කළා ඉස්සරහට ගමන් කළා අපි බය වෙනවා. අයියෝ මම මට මැරෙන වෙලාවේ වතුර ටිකක් දෙන්න කෙනෙක් ඉඳීද? මාව බලා ගන්න කෙනෙක් ඉඳීද? නැත්තම් මට ඉස්සරහට මේ දේවල් ගම කර ගන්න බැරි වේද කියලා. මෙහෙම ඉස්සරහට අපි හිතද්දි හිත බය වෙනවා. මම කොහේ ආයිද මැරිලා? ඒ වගේම සිත පස්සට ගියාම ආයෙ සිත පස්සට ගිහිල්ලා පශ්චාත්තාප වෙනවා. අයියෝ මම මේ වැරද්ද කරා. මේ වගේ දෙයක් කරානේ. මම මේ පව්කාරකම කරානේ කියලා. එක්ක පස්ස අතීතේ කල්පනා කරලා පසුතැවෙනවා. එහෙම නැත්නම් මම මෙච්චර පින්කම් කරලා දිනා මේවා කරලා දිනා කියලා එක්ක හින්න ආඩම්බරකමක් හදාගන්නවා. එක්ක ආඩම්බරකමක් හදාගන්නවා. එක්ක පශ්චාත්තාපයක් හදාගන්නවා. බලන්න ඉස්සරහට ගියොත් බය හදාගන්නවා. පස්සට ගියොත් ආඩම්බරකමක් හෝ පශ්චාත්තාපයක් හදාගන්නවා. ඔය දෙපැත්ත ඉතින් මේ දෙපැත්තට දෝ හැබැයි මේ හැමදාම අපි ජීවිතේ පුරුදුලා ඉදියෝ දෙපැත්තට දෝල්නේ වෙවි ඉන්නේ. එක්ක අනාගතය ගැන මනෝගගා අනාගත සිහින ලෝකවල ජීවත් වෙන්න හිටියා. ඒව බය වුණා. ඒව තුළ ඉඳ ගිහිල්ලා නැත්නම් අතීතය ගැන ඉඳලා අතීත සිහින ලෝකෙක ඉඳලා ඒ ගැන බරක් හදාගෙන වේදනාවක් හදාගෙන පශ්චාත්තාපයක් හදාගෙන හිටියා. දැන් මම ඔබට කියන්නේ පරිසෝධගාම මාර්ගය කියලා කියන්නේ ඔය පුරුදු වෙච්ච දෙපැත්තට යන හිතෙන් නිදහස් වෙන්න. දෙපැත්ත අතීතයට ගිහිල්ලා බැඳෙන හිතෙන් අනාගතයට ගිහිල්ලා ඒ අනාගත ප්‍රාර්ථනාවලට බැඳෙන හිතෙන් නිදහස් වෙන්න. ආන් එතකොට
අන්න අනුසෝතගාමි මාර්ගයෙන් අයින් වෙනවා. දැන් එතකොට අපි ඔබට ප්‍රශ්න කරන දැන් ඔබ වහන්සේ කිව්වට කොහොමද අපි ඔගේ නිදහස් වෙන්නේ? ඇත්තටම අතීතයේ මතක් වෙන එක වරදක් නෑ. දැන් ඔබ ඔයාලගේ අම්මා මැරුණා කියන්නකො. මැරිච්ච අම්මා මතක් වෙන එක වරදක් නෑ අතීතයේ. හැබැයි මං අම්මා නැති වෙච්ච වෙලාවේ වගේම ආයෙ අඬන්න ගත්තොත් මතක් වෙද්දි ආන් එතකොට මං ඒ අතීත මතකයට බැඳිලා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අනාගත මතකයෙන් එක ප්‍රශ්නයක් නැහැ. දැන් අනාගතේ අපිට දැන් මේ විඳන්නකෝ. මම දැන් මට දැන් ලබන සතියේ අපි දැන් පිටරට යන්න තියෙනවා. මතකයක් එනවනේ ප්‍රශ්නයක් නැහැ. මතකයක් එන එක ප්‍රශ්නේ හැබැයි මට හිතුවේ අයියෝ මට ඒක යන්න බැරි වෙයිද දන්නේ. ප්ලේන් එක කඩා වැටෙයිද දන්නේ. ඕවා මේවා හිතන්න ගියොත් එතන මං ඒක බය වෙනවා ඊට පස්සේ. ඒ අනාගතයකට ඒ කියන්නේ ඒතර අනාගතයට බැඳිලා. හැබැයි මට බැරි වෙයිද දන්නේ යන්න. ඔච්චර හිතන්න ඕනේ නැහනේ. හරි මම යන්න ඕනේ. එදාට කල්පනා කරනවා ආපහු එච්චර. යන් අනාගතයේ මත උනාට කමක් මතක් වෙනවා. ඒක මතක් වෙන්නේ දැන්. දැන් සිතිවිලි අතීතය කියලා මතක් වෙන්නේ අම්මා මැරුණා කියලා දැන්නේ. ඒ සිතිවිලි එන එක නෙමෙයි නරක තියෙන්නේ. ඒ සිතිවිලි ආවම ඒකත් එක්ක බැඳිලා අපි විඳවනවා. බය වෙනවා. පශ්චාත්තාප වෙනවා. මාන්නේ හදා ගන්න උද්දච්ච වෙනවා. ආන් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. නේද? අර මතකාවට ඒක නවත්තන්න බෑ කාටවත්. ඔය හන්ට අනාගතේ කරන්න තියෙන එක මතකෙට එන්න පුළුවන්. අතීතෙ වෙච්ච සිද්ධිය මතක් වෙන්න පුළුවන්. ඒකට තියෙන බැඳීමනුයි අයින් වෙන්නලු. එතකොට දැන් හැබැයි තේරුම් ගන්න ඔය මම කොච්චර අනාගතය ගැන හිතුවත් අනාගතය කියලා ඇත්තටම දෙයක් නැහැ. මම හෙට ගැන හිතුවට හෙට කියන එක කොයි හරි වෙලාවක දැන් මට හෙටට ගිහිල්ලා හිටිය දන්න පුළුවන්. හෙට ගැන හිතන්නේ කොයි වෙලේද? දැන් මට ඊයට ගිහිල්ලා ඊය ගැන හිතන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඊය ගැන හිතන්නේ කොයි වෙලේද? දැන් එහෙනම් මේ ඇත්තටම මේ මොහොත විතරයි තියෙන්නේ. මේ වෙන මොකක්වත් දැන් මේක නේද ළමයි මරුණාම ගහන්නේ. ළමයි මරුණාම ළමයි ඉපදුනාම ගහන්නේ. බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට කියලා. බාලගිරි දෝෂේ අද නෙවෙයි හෙට කියන්නේ බාලගිරි යකා ඇවිනවලු. ඉතින් අද නෙවෙයි හෙටනේ. ආ හෙටේදී ආ හෙටනේ. එහෙම දෙයක් නැහැ කවදාකවත්. අර දවස් මම අර බියර් කම්පැනි එක ගහලා තියනලු හෙට බියර් නොමිලේ කියලා. හෙට බියර් නොමිලේ කියලා. බියර් shop එක. ඉතින් හෙට කියලා බලද්දි හෙට තමයි නොමිලේ. ඉතින් එහෙම ගන්න හැමදාම බලද්දි හෙට නොමිලේ. හෙට ඩේට් එකක් දාලා නැහැ ගහලා තින්නේ හෙට බියර් නොමිලේ කියලා. ඉතින් එතකොට එහෙම දවසක් නැහැ කවදාකවත්. හෙට බලද්දිත් හෙට තමයි. එදරම දේරු ගන්න ඇත්තටම අතීතයක් කියලා දෙයක්වත් අනාගතයක් කියලා දෙයක්වත් නැහැ. අතීතය කියන්නේ ඔය අනාගතය කියන්නේ දැන් මේ වෙලාවේ ඇති වෙන දියන සිතිවිල්ලක් විතරයි. ඒ ඇරෙන්න එහෙම දෙයක් ඇත්තටම ජීවිතේ නැහැ. දැන් එතකොට දැන් අපිට දැන් ඇත්තටම ඉන්න අතීත අනාගත කියලා බැඳෙන්නේ මේ මොහොතේ පහළ වෙන සිතකට. සිතිවිල්ලකට. එතකොට අපි දැන් අතීතයේ තියෙන බැඳීමෙන් අනාගතයේ තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න නම් මේ දෙපැත්තට තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න මම කියන ලේසි ක්‍රමයක්. ඔබ හැම වෙලේම හිතන්න අතීතයේ සිහිනයක් කියලා. අතීතයේ සිහිනයක් අතීතේ ඩ්‍රීම් එකක් කියලා දකින්න. දැන් අතීතයේ සිහිනයක් කියලා දකිනවා කියලා කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබට ඊයේ රෑ හීනෙන් දකිනවා ඔබ අයිස්ක්‍රීම් එකක් කන්න යනවා. අයිස්ක්‍රීම් එකක් කන්න ගියාම කවුරු හරි ඔබට පොල්ලකින් ගහනවා. අයිස්ක්‍රීම් එකක් ගන්න ගියාම කන්න ගියාම ඔබට කවුරු හරි පොල්ලකින් ගැව්වට පස්සේ අයිස්ක්‍රීම් එක වැටෙනවානේ අතත් කැඩෙනවානේ. ඔබ උදේ නැගිටලා අඬන්නේ නැහැ මගේ අයිස්ක්‍රීම් එක නැති වුණා. මට ගහපු එකාට මම යනවා ගහන්න. මට ගහපු එකාට මගේ අත කඩපු එක ගහන්න යන්නේ නැහැ නේ ඇයි? අපි දන්නවා ඒක ඩ්‍රීම් එකක් කියලා සිහිනයක් කියලා. ඒක ඇත්තක් කියලා හේතුව තමයි අපි අඬන්නේ ගහන්න යන්නේ. ඉතින් මං කියන්නේ ඔබට මේ මොහොතේ ඉස්සෙල්ලා වෙච්ච හැම දෙයක්ම සිහිනයක් වශයෙන් දකින්න. ඇත්තටම ඔබේ ජීවිතේ පොඩ්ඩක් කල්පනා කර බලම ඔබටම තේරෙයි. ඔබේ ජීවිතේ පස්සට කල්පනා කළාම ඊයේ රෑ දැක්ක හීනයක් වගේ ඔබේ පොඩි කාලේ හිටපු යාළුවෝ වෙච්ච සිද්ධි කලබල වෙච්ච දැන් ගහගත දැන් මරාගත දැන් රණ්ඩු වෙච්ච දැන් බැලුවම ඊයේ රෑ හීනයක් දැක්කද කියලා දෙනවා. මේක මේ නිකන් අවුරුදු ගානක් තුල වෙච්ච දෙයක් නෙමෙයි මේ දැන් ඊයේ රෑ වුණා වගේ. දැන් හීන ඇතුළෙන් බලන්නකෝ දවස් ගණන් යනවා හීන ඇතුළේ. හීන ඇතුලේ මාස ගණන් දේවල් පේනවනේ.
හීනයක්ද ඒ වුණාට නැගිට්ටාම එහම මාස ගානක වෙච්ච දෙයක් නෑ අවුරුදු ගානක වෙච්ච දෙයක් නෑ සිහිනේද ආන්නේ වගේ මම ඔබට කියන්නේ ඔබේ මේ මොහොත ඉස්සලා අතීතයේ සිහිනයක්ම තමයි ඒක මායාවක් සිහිනයක් ඩ්‍රීම් එකක් විතරයි එහෙනම් මේ මොහොතේ ඉස්සලා වෙච්ච හැම දෙයක්ම සිහිනයක් කියලා දකින්න එතකොට ඔබට අතීතේ මොනව මතක් වුණත් වර්තමාන සිතේ අතීතේනේ ඔක්කොම සිහිනයක් බැඳෙන්න දෙයක් නෑ ඇත්තටම භාවමට කියන්නේ ඔබ අතීතයේ ගැන මතක් වෙන හැම දෙයක්ම සිහිනයක් විදිහට තේරුම් ගන්න. එතන ඔබට එතන අතීතය ගැන මතක් වෙන්නේ වර්තමානයේ දෙන වර්තමාන සිත සිහිනයක් විදිහට දකින්න. එතකොට බැඳීමක් නෑ. නැත්තම් අපි අතීතයේ මතක් වෙන හැම දෙයක්ම ඇත්තක් කියලා හිතාගෙන පශ්චාත්තාප වෙනවා. බය වෙනවා, ආඩම්බර වෙනවා. අර එක මේ කාන්තාවක් කියනවා ඒ කාන්තාව කොච්චර භාවනා කළා සෝහන් වෙන්න බෑ කියලා. ඒ කියලා වුවාම ඇය කියන්නේ ඇය මේ ආනන්දරී කර්මයක් කරන් තියෙනවා කියලා. කොහොමද කරන් තියෙන්නේ කියලා වුවාම තාත්තා අසනීප වෙලා එද්දී බනිස් කවන්න කියලා තාත්තා මැරිලා. ඉතින් මෑයි තගෙන මමනේ තාත්තට බනිස් කාපු නිසානේ මැරුණේ. ඒ නිසා මම පව්කාරියක් කියලා ඇත්තටම ඇය තාත්තා මැරුව ප්‍රාණඝාත කරාද. හැබැයි ඇය පව්කාරියක් කියලා ඔහොම අඬලා පව්කාරිය තමන් කියලා දුක් වේ පශ්චාත්තාප වේ ඉඳලා වැරද්දක් කරානේ කියලා මරණාසන්න මොහොතේ ඔය පශ්චාත්තාප වෙන සිත ආවොත් මොකක් වෙයිද? ආනන්තරී කර්මයක් කරපු කෙනෙක් වගේම ඇයට දුකදී උපදින්න වෙනවා. ආනන්තරී කර්මයක් කරපු කෙනෙක් වගේම ඉතින් අන්නේ වගේ තේරුම් ගන්න අතීතය ඇත්තක් කරගෙන අල්ලගෙන පශ්චාත්තාප වෙන්න එපා ජීවිතේ. ඒක හරි භයානකයි. අර එක හාමුදුරු කෙනෙක් ඉඳලා දිනවා උන්වහන්සේ ඔය දූපතක ඉඳලා තියෙන්නේ. ඉතින් දවසක් ඒ දූපතට ඒ කියන්නේ දූපතක් කියන්නේ පොඩි මේ වැවක් මැද උන්වහන්සේ දූපතට යද්දි දවසක් ඔරුවෙන් බැහැලා අත්තක් අල්ලන් ඔරුවෙන් බහින්න යද්දි අත්ත කැඩලා දිනවා. ඉතින් උපසම්පදා භික්ෂුවකට අමු ගස්කොලන් සිඳින්න එපා කියලා විනය නීතියක් තියෙනවා. ඒක පාපයක් ඉඳ නෙමෙයි, ඒක වෙන හේතුවක් නිසා ඒක පනවලා තියෙන්නේ. ඉතින් එතකොට කොහොම හරි මේ උන්වහන්සේ එතකොට මේ මම පව්කාර භික්ෂුවක් කියලා පශ්චාත්තාප වෙන්න ගත්තා. මම පව්කාර භික්ෂුවක් කියලා පශ්චාත්තාප වෙන්න ගත්තට පස්සේ මේ උන්වහන්සේ ඇති වැරද්දක් කළත් නෑ, පවක් කළා නේ, හිතලා කැඩුවා නේ, අනික ගා ගතක් කරන එක පාපෙකුත් නෙමෙයි. හැබැයි මම පව්කාර භික්ෂුවක් කියලා හිතලා පශ්චාත්තාප වෙන්න ගිහලා අන්තිමට මරණාසන්න මොහොතේ මේ පශ්චාත්තාපෙදී තමයි මැරුණේ මම පව්කාර භික්ෂුවක් කියලා. ඊට පස්සේ මැරිලා ඒ ගහ යටම නාගයෙක් වෙලා උපදිනවා. බලන්නකෝ, කිසිම වැරැද්දක් කරන්නේ නැතුව තිරිසන් ලෝකෙ උපදිනවා. වන්නේ ಅದක ඒ කියන්නේ අපාය උපදින. මොකද මේ අතීතය ගැන හිතලා නොකරපු දෙයක් කළා කියලාත් අල්ලගෙන පශ්චාත්තාපේ. මේ පශ්චාත්තාපේ කියන්නේ ගොඩක් භයානක දෙයක්. ඇත්තටම මේ ශාසනේ අපාය යන්න තිබ්බනම් යන්න තිබි කොයි භික්ෂුවද? අඟුලිමාලාන්දර කොච්චර මිනිහ මැරුවද? මිනිස්සු දහස් ගාණක් මැරුවත් මං කියන අඟුලිමාලාන්දර අපාය ගියාද නැද්ද? ඈ නෑ. ඒ කියන්නේ උන්වහන්සේ මිනිස්සු දහස් ගාණක් මැරුවා. හැබැයි උන්වහන්සේගේ ඇතුළේ මේ පශ්චාත්තාපය තිබිලා තියෙනවා. බුදුහාඳුරු අවස්ථාවක් බලා ඉඳලා තියෙනවා මේ පශ්චාත්තාපහිත අයින් කරන්න. පශ්චාත්තාපහිත අයින් කරන්න අවස්ථාවක් බලා ඉද්දි දවසක් උන්වහන්සේ බුදුහාඳුරු ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි, දරුප්‍රසූත වේදනාවෙන් ඉන්න කාන්තාවක් මම දැක්කා. මට අනුකම්පාවක් ඇති වුණා, අපිට බැරිද ඇයට පිටක් වෙන්න? ගොඩාක් දුක් විඳිනවා ඇය කියනවා අඟුලිමාල. එහෙනම් ඉතින් දැන් කරන්න දෙන්නේ සත්‍යක්‍රියාවක් කරන එක. ස්වාමිනී, කොහොමද කරන්නේ සත්‍යක්‍රියාව? අඟුලිමාල, මෙහෙම සත්‍යක්‍රියාව කරන්න, මා ඉපදුන දාපටම්ම කිසිම සතෙට හිංසා කළේ නැහැ. ඒක සත්‍යයක් නම් ඒ සත්‍යානුභාව බලෙන් සුවපත් වේවා කියලා. අඟුලිමාල ආඳුරු කියන ස්වාමිනේ, එහෙම කරන්නේ කොහමද? මං කොච්චර මිනිස්සු මැරුවද? මං කොහමද ඉපදුන දාපඩම්ම සදෙට හිංසා කළේ නැහැ කියලා සත්‍යක්‍රියා කරන්නේ?
එතන බුදුහාඳුරු කියන එහෙනම් අඟුලිමාල මෙහෙම සත්‍යයක් ක්‍රියා කරන්න. අරියානං ජාතියා ජාතෝ නාභි ජානාමි සංචිත්තේන ජීවිත අවරෝපෙන්ත ආර්ය ජාති ඉපදුන දාපටම්ම කිසිම සතෙට හිංසා කළේ නැහැ, දිවි තොර කළේ නැහැ, දිවි තොර කරන චේතනාවක් පහළුනෙත් නැහැ. ඒක සත්‍යයක් නම් ඒ සත්‍යානුභව බලෙන් සෝපත්තේවා කියලා සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා. දිවි තොර කරන්න ඕන කියලා. එතකොට උනාගේ ලොකු සතුටක් ඇති වුණා. මම පව්කාරේ නෙවෙයි, මම මේ ශාසනය අලුතෙන් ඉපදිලා. ඒ පශ්චාත්තාපය නැති වෙද්දිම, ඒ පශ්චාත්තාප සිත ගෙවෙද්දිම උන්වහන්සේ සත්‍ය අවබෝධ කළා. බලන්න උන්වහන්සේගේ නිවන වැහිලා තිබ්බේ නීවරණයකින්, උද්දච්ච කුක්කුච්ච කියන පසුතැවීම කියන අතීතය අල්ලගෙන. ඉතින් ඒක නිසා අර එක දවසක් එක බන්ධනාගාරික මිනිස්සෙක් ඉරලා ඉරේ මිනිහා මරලා එල්ලුම් ගාලේ නියම වෙලා තිබ්බලු. ඉතින් මිනිස්සයට අර අතීත සිද්ධිය මතක් වෙද්දී ගොඩාක් හිත පසුද වෙනවලු. හෙට මාව එල්ලුම් ගාර දානවා ගැන හිතද්දි බය වෙනවලු. ඔය අතර මිනිස්සයා හිරේ කවුළු වාසයෙන් දැක්කලු අහස. මිනිස්සර දෙනොන මේ අහස වලාකුරු පිරිච්ච අහස කොච්චර ලස්සනද. මේ ලස්සන මට පෙවුන්නේ නැත්තේ ඇයි මේ වර්තමානයේ? වර්තමානයේ මේ සුන්දර අහස, ලස්සන අහස මම දැක්කේ නැත්තේ මොකක් නිසාද? එතකොට යාට තේරෙනාලු මම මේ අතීත සිතුවිලි ගොඩකට බැඳිලා හිර වෙලා හිටියා. මෙහෙම ගලා මෙහෙම ගලා ඒකට බැඳිලා, ඒකට අනන්‍ය වෙලා, ඒකට හිර වෙලා විඳෙව්වා. ඒ වගේම මට අනාගතේ සිතුවිලි ගොඩකට මම දැන් හිරේට ඉල්ලුම් ගහටයි කියලා අනාගතේ ගැන මතක් වෙන සිතුවිලි ගොඩකට බැඳිලා හිටියා. මේ දෙපැත්තෙම අයින් වුණා. වර්තමානයේ කොච්චර ලස්සනද. මේක මම දැක්කේ නෑනේ මේ සිතුවිලි වලට බැඳීම නිසා. එහෙම ඉරිදා ඇද්දි පාදාවලු, පාදාවිල්ලකවල මං ආවේ ඔයා වෙනුවෙන් යාඥා කරන්න, පව් සමා කරන්න. ඔයා මෙහෙම මිනිස්සු මැරුවා, ඔයා මෙහෙම හිට එල්ලුම් ගාඩෙනවා, දෙවියන් වහන්සේගෙන් සමාව මං ඉල්ලනවා කියද්දි මනුස්සයගවල පූජකතුමනි මෙතන කොහෙද මිනි මරුවෙක් ඉන්නේ? මේ මොහොතේ මෙතන මිනි මරුවෙක් නෑ, මෙතන එල්ලුම් ගාට යන කෙනෙකුත් නෑ. කොච්චර නිදහසක්ද මෙතන තියෙන්නේ කිව්වා. ඒ කියන්නේ බලන්නක අන්න හොඳට හිතන්න, මනුස්සයට වර්තමානට ආවට පස්සේ ඔයාගේ ජීවිතයේ තියෙන නිදහස විතරයි. ඔබ ඔය විඳවන්නේ, දුක් විඳින්නේ, බය වෙන්නේ ඔය අතීත අනාගත කියන සිතුවිලි ලෝකවලට හිර වෙලා. එදිර අඟුලිමාල හාමුදුරුවොත් ඒ දෙකට හිර වෙලා හිටියා. අර 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 අත්තක් කඩපු හාමුදුරුවෝ වැරැද්දක් නොකර වැරැද්දක් කළා කියලා අතීතේ ගැන හිතලා. හැබැයි අඟුලිමාල හාමුදුරුවෝ අතීතයේ අත්හැරියා. මම ඔබට කියන්නේ අඟුලිමාල හාමුදුරුවෝ වගේ ඔබත් ඔබේ අතීතයේ අත්හරින්න. ඔබත් ඔබේ අතීතයේ අත්හරින්න කියන්නේ හැම රාත්‍රියකම මැරෙන්න, උදේට අලුතෙන් උපදින්න. අර අඟුලිමාල හාමුදුරුවෝ ආර්ය ජාතිය පුදුනා වගේ ඔබ හැම උදේකම හිතන්න මම අද තමයි පුදුනේ කියලා. එතකොට ඔබ දකින්න දේවල් අලුත්, ඇහෙන දේවල් අලුත්, දකින මිනිස්සු අලුත්. ඇත්තටම මිනිස්සුන්ට අලුත් වෙන්න බැරි හින්දායි මිනිස්සු විඳවන්නේ. මිනිස්සු පරණ දේ මතකවල තමයි ඉර වෙලා ඉන්නේ. දැන් හිතන්න ඔබ රැයට මැරිලා අලුතෙන් මැරුණා කියන්නේ පරණ මතකවල තියෙන බැඳීම අත්හරිනවා. උදේට අලුත් දෙයක් නැගිට්ටාම බලන්නක අලුත් නෝන කෙනෙන්නේ දකින්නේ, අලුත් මහත්යෙන්නේ, අලුත් ගස්නේ, අලුත් කොළන්නේ. ඒක කොච්චර ලස්සනද. අනේ දැන් පරණ අය දැකලා එපා වෙලානේ ඉන්නේ. උදේ පහන්දර හැමදාම දකින්න අය දැකලා. ඒ කියන්නේ මම මේ අලුතෙන් දකින්න කියලා කියන්නේ කවුරු හරි මිනිස්සේ දකිද්දි ඔබ බලන්න, ඔබ හැමදාම අද ගෙදර ගිහිල්ලා පළවෙනි වතාවට එයා දකින්න කියලා බලන්න. එහෙම අපි බලන්නේ අපෝ මේ මට ඊරිසියාකම් කරපු කෙනා, මට කුහකම් ඒ කාලේ ඉඳන් අපිට කරේ කෙනෙහිලිකම්, ඊරිසියා කරගම් අපිට ඌණියම් කරපු කෙනා කියලා අපි බලන්නේ අර පරණ දේවල් එක්කනේ. මං කියන්නේ එයාගේ ඇඟ මිනිසෙක් වුණාට හිත පෙරේතෙක් කියලා. මල පෙරේතයෝ කියන්නේ පරණ කුණු කණ අයනේ. පරණ කුරු කයට අපි කියනවා මල පෙරේතයෝ කියලා. ඉතින් මට පේන්නේ සමහර මිනිස්සුන්ගේ ජීවිත දැක්කහමත් හරියට ඒ කියන්නේ පරණ දේවල් එක ඉන්නේ. අපිට ඒ කාලේ මෙහෙම කළා මෙහෙම කළා. ඉතින් ඒ අර එකම ගඟට දෙපාරක් බහින්න බෑනේ, ගඟ ගල්ල ඉවරයිනේ. එකම පුද්ගලයාට බහින්නත් බෑ, ඒ පුද්ගලයාගේ නාම රූපත් ගෙවිලා ඉවරයි. ඒ වගේ තමයි ඒ වෙලාවේ ඉරිසියා කරන්නදී බහින්න දේ වුණාට ඒ සිතිවිලි ධාරාව ඉවරයි.
එතන බැනපු කෙනෙක් නැහැ. ඒ වෙලාවට ඉස්සරයි. අපි මොකද කරන්නේ? අපි මට බැන්න මට මෙහෙම ගලා ආවල් දීව කියලා. ඒ මතකයේ තමයි බලන්නේ අර වර්තමානයේ දකින්න දෙදියා. එතකොට මට පේන්නේ වර්තමානයේ අර ඉන්න මිනිස්සයා පේන්නේ මට පේන්නේ වතුරේ. මට පේන්නේ මට ඊරිසියා ගංගන්න කෙනෙක්. ඒත් එහෙම කෙනෙක් එතන නැහැ. ඉන්නේ අර අපි ගත්ත පරණ මතකය. අපිට මේ මතකයේ පේන්නේ. ඉතින් භාවනා යෝගී ආධ්‍යාත්මික කෙනෙක් කියන්නේ කෙවිලාකවත් කිසි මිනිස්සෙක් පිළිබඳ පරණ මතකයකින් බලන්නේ නැහැ. පරණ මතකයකින් බලන්නේ යා හැමදාම අලුත් මිනිස්සු අලුතෙන් බලන්නේ. හරි අප්ඩේට් වෙනවා කියන්නේ ඒකට. පළවෙනි වතාවට දකින්නේ නැයි. නැත්නම් අපි හැමදාම දකින්නේ එක වගේ මිනිසුන්. හතුරු නම් හැමදාම පේන්නේ හතුරෙක්ව. ආදරවන්තයෙක් නම් හැමදාම පේන්නේ මට ආදරවන්තයෙක්ව. නෑ හැම වෙලෙම අලුතෙන් දකිනවා. ටික දවසක් මේක කරන්නකො මිනිස්සු දිහා බලද්දි ගස් කොළන් බලද්දි ටික දවසක් ඇද්දි ඔබටම තේරෙයි ඔබට පේන්න පටන් ගන්නේ නිකන් ගස් අලුත් වෙලා වගේ. අවුරුදු 80ක 75ක් අය අවුරුදු 25ක් විතර තරුණ වෙලා වගේ. මිනිස්සු තරුණ වෙලා නෙවෙයි ගස් ලස්සන වෙලා නෙවෙයි ඔබේ හිත අලුත් වෙලා. චිත්තන් නියති ලෝකේ සිත තමයි ලෝකය කියලා කියන්නේ. ඔබේ සිත මොන වගේද සිතර අනුවයි ලෝක දකින්න ලෝකය. බලන්න අපි තරහ ගියාම ළමයෙක් ළඟට ආවත් තරහයි මම කේන්ති යනවනේ ඒ දවසට hina විහිළුවක් කළා. සිත තරහෙන් දුන්නාම හැම දෙයක්ම පේන්නේ තරහයි. සිතට ආදරේ ආවම හැම දෙයක්ම පේන්නේ ආදරණීය ලෙස. සිතට රාගය ආවම හැම දෙයක්ම පේන්නේ ඇලෙන්න දේවල් විදියට. සිතට සැකේ ආවම නිකන් යාළුවෙක් කාමරේට ආවම සැකේනවා. සිත සැකේන් පුරුණාම හැමෝම සැකට පේන්න ගන්නවා. ඒ මොකද ඔබේ සිත තමයි ලෝකය කියලා කියන්නේ. සිත පිරිසුදු වුණාම මුළු ලෝකෙම පිරිසුදු තැනක් විදිහට පේන්න ගන්නවා. ඒකයි මම කියන්නේ ඒක සිත අලුත් කරගන්න. එතකොට මේ ලෝකෙම අලුත් තැනක් විදිහට මේ නැවුම් විදිහට පේන්නේ. ලස්සන විදිහට පේන්නේ. අපිට මේ කැත ලෝකයක් පේන්නේ, ඉරිසියාකාර ලෝකයක් පේන්නේ, කුහක ලෝකයක් පේන්නේ අපේ හිත කුහක නිසා. හිත අපිරිසුදු නිසා. නැත්තම් අපිට අපි අපේ බෙල්ල කපන්න කියන කෙනාටත් ඉන්නේ ආදරයක්. හිත ආදරෙන් පිරුණාම බෙල්ල කපන්නේ මනුස්සයරත් දෙන්න ආදරණීය හැඟීමක්. ඉතින් මේ විදිහට අර මේක ප්‍රැක්ටිස් කරන්න උදේ නැගිටලා කිසිම අදහසක් නැතුව දේවල් දිහා බලන්න, මිනිස්සු දිහා බලන්න කිසිම අයිඩියා එකක් නැතුව. සිටිවිලියයි. දැන් සිටිවිලියන එක නතර කරන්න බෑ දැන්. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් අපි ඒක කරන්න උදේ බාත්รูම් එකට යනවානේ. උදේ බාත්รูම් එකට ගිහිල්ලා කණ්ණාඩියේ මූණ බලනවානේ. කණ්ණාඩියේ මූණ බලද්දි වෙන්ද වෙලා මගේ මූණ මම කළු වෙලා මම සුදු වෙලා මම කළු වෙලා මම සුදු වෙලා කියලා මම මහත් වෙලා කියලා අර කණ්ණාඩිය බලන්නේ සංකල්පෙකින් ඉන්නේ. සංකල්පෙකින් නැතුව නිකන් බලන් ඉන්න කණ්ණාඩිය. සිතිවිලි කියයි මම සුදුයි මං. ඒ සිතිවිලි ඇවිල්ලා යන්න දෙන්න. සිතිවිලිකින් තොරව කණ්ණාඩිය දිහා බලන්න. එතකොට ටික වෙලාවක් ඇති තේරෙයි මේ රූපෙට අයිතිකාරයක් ඔය දින්නේ. දෙපැත්ත මෙතනත් අතනද තැනක් නැති වෙනවා. අනාත්ම බව තේරෙයි ඔබට. පෙනීමක් තියෙනවා. පේන දෙයට මේ මගේද පිටද කියන ගන්න ඒ ඔක්කොම සිතිවිලි වලින්. සිතිවිලි වලින් බලද්දි තමයි මගේ රූපෙ පිට රූපෙ පේන්නේ. සිතිවිලි අයින් කරාම මේ පෙනීමට අයිතිකාරයක් නැති වෙනවා. අනාත්මයක් වෙන්නේ. අනාත්ම ස්වභාවයක් තියෙන්න ගන්නවා. ඒ වගේම මං කියන්නේ තැල්ල බලන්න එක. ඒ වගේම ඔබ මිනිසු දිහත් අන්නේ වගේ අර සිතිවිලිය යාමට බැනපු මනුස්සයෙක් ගහපු මනුස්සයෙක් කියලා සිතිවිලි වලින් බල සිතිවිලි ඇවිල්ලා යන්න දීලා සිතිවිල්ලක් නැතුව බලන්න. අන්න එතකොට පේරේ මෙතන හැම තැනම තියෙන පාරිශුද්ධ ස්වභාවය. හැම තැනම තියෙන බුද්ධ ස්වභාවය. ඔන්න ඔයගේ දැන් මම ඔබට කිව්වා අතීතය ගැන මතක් වෙන හැම දෙයක්ම ඇත්තක් විදියට ගන්න එපා. අතීතය ගැන මතක් වෙන හැම දෙයක්ම සිහිනයක් විදිහට දකින්න. දැන් අතීතයේ සිහිනයක්. ඒ වගේම අනාගතේ තාම ඇවිල්ලා නැහැනේ. අපිට ප්ලෑන් කරන්න බෑනේ. අපිට ප්ලෑන් කරන්න බෑ. මෙන්න මේක තමයි අද රැයට පේන්න ඕන සීනි. ඒ වගේ දැන් අපිට කියන්න බෑනේ හෙට මම මැරෙන්න එපා කිව්වට මැරෙන්නේ නැති. මැරෙයිද දන්නේ නැහැ. එතකොට තේරුම් ගන්නේ නම් ඔබේ අනාගතය සීනිය. මොකක් වෙයිද නැහැ. අද රැ මොන හීනේ වෙයිද නැහැ. හෙට මොනවා වෙයිද නැහැ. එහෙනම් ඔබේ අතීතය සීනියක් විදිහට දකින්න. ඒ වගේම ඔබේ අනාගතය
සිහිනයක් විදිහට දකින්න. ඒ වගේම බලන්න සිහිනයක් දකීදී වර්තමානයේ අපි වර්තමානයේ සිහිනය ඇතුළේ කවුරුත් අම්මලා තාත්තලා අලි මම දාන්නේ නැහැ නේ. හැබැයි වර්තමානයේ අපිට හීනයක් දකීදී අලියෝ පේනවනේ. මිනිස්සු පේනවනේ. අම්මලා තාත්තලා පේනවනේ මම ඉන්නවා කියලා දැනෙනවනේ. හැබැයි දැන් සිහිනයක් ඇතුළේ වර්තමානයේ දකීදී වර්තමානයේ තුල සිහිනයක් දකීදී මට හැඟෙනවා ලෝකෙ අලියෝ බල්ලෝ මම ඉන්නවා වගේ. හැබැයි හීනෙන් නැගිටට පස්සේ මොකද තේරෙන්නේ? ඒ අලියත් බල්ලත් ඒ දැනිච මමත් ඇත්තටම ඇත්තක් නෙමෙයි, හීනෙම කොටසක්. හීනෙම මවපු මායාකාරී දැනීමක්. දැන් හැබැයි හීනේ ඇතුළේදී අපිට හිතෙන්නේ අයියෝ මට අසාධාරණකම් කරනවා, අර මිනිස්සයා මට බයිනවා, අන්න බල්ලා මට හපන්නේනවා, අන්න අර මිනිස්සු මට ප්‍රශංසා කරනවා, මේ හැමදේ මට මිනිස්සු ප්‍රශංසා කරනවා කියලා හීනේ ඇතුළේ නිකන් සතුට දැනෙනවානේ මට. හැබැයි සතුට දැනෙන මම කියලා කෙනෙක් ඉන්නවාගේ දැනෙනවානේ. හැබැයි ඇත්තට මේ දැනීම තුළ දැනෙන්නේ කින්නවද හීනේ ඇතුළේ? සතුට වෙන්නේ ඉන්නවද? ඈ නෑ. ඒ නැගිට්ටාම බැනපුගෙනත් බැනුම් අහපු මම හොඳ කියපුගෙනත් හොඳ අහපු මම දෙකම හීනෙම කොටසක් විතරයි. ඒ දෙකම හීනෙම කෑල්ලක් විතරයි. අන්නේ වගේ තමයි. දැන් ඊට පස්සේ බලන්න දැන් ඔන්න හීනෙන් නැගිට්ටහම ඔන්න ආයේ මට මම ඉන්නවා කියලා දැනෙනවා. ඊට පස්සේ මම ඉන්නවා කියලා දැනෙනවා. ඊට පස්සේ ලෝකේ තියෙනවා කියලා දැනෙනවා, අම්මලා තාත්තලා. ඊට පස්සේ මං අන්නේ අර හීනෙන් නැගිට්ටහම දැනෙන මමයි ලෝකයයි අම්මයි තාත්තයි අර හීන වෙලාවෙ කොහෙද හිටියේ? සීනේ දකිද්දි කොහෙද හිටියේ? ඒ කට්ටිය හීන දකින වෙලාවෙ කොහෙද හිටියේ? කොහෙවත් නැහැ. හීන දකිද්දි මම කොහෙවත් හිටියද වෙනම තැනක? එහෙනම් සීනේ දකිද්දි මේ ලෝකයත් මමත් කියන එක බොරුවක් වුණා. හැබැයි දැන් නැගිට්ටාම මේ හීනෙට මමත් ලෝකයත් කියන එක බොරුවක්. එන තේරුම් ගන්න. එනම් මේ වර්තමානයත් තුලත් ඔබ මේ දකින්නේ හීනයක්. මේ මොහොතෙත් මේ හාමුදුරුව මට බණ කියනවා කියලා දැන් බලන්න. හාමුදුරුව කියන බණ අහන මම කොතනද ඉන්නේ කියලා බලන්න. හාමුදුරුව කියන බණ අහන මම කොහෙද ඉන්නේ? කටේද, ඔළුවේද, කොහෙද ඉන්නේ? කෙලවලද? හරියට නිකන් අපිට අර දේ දුන්නක් පෑයුවාම පේන්නේ දේ දුන්න හුලකටත් එළවෙන්නේ නැතුව අවුවටත් එළවෙන්නේ නැතුව තියෙනා වගේනේ. හැබැයි දෙන්න ගියොත් එහෙම දෙයක් ඒ අවුවයි වැස්සයි නිසා පේන මායාව. ඒ වගේ තමයි දැන් මෙතන මේ මොහොතේ මට හිතෙනවා ඉස්සර මම මේව දුක් විඳා, ඉස්සර මම මේව සතුට පෝසත් කෙනෙක්, දුප්පත් කෙනෙක්, දැන් මං අනාගතේ මේව පෝසත් කෙනෙක් වෙනවා, රහත් කෙනෙක් වෙනවා කියලා හිතද්දි මම කියලා වෙනම කෙනෙක් මේ දුක් විඳි අතීතේ අනාගතේ සැප විඳින්න යන කෙනෙක් ඉන්නා වගේ හැඟෙනවා. අර ආලෝකයයි අන්ද වැස්සයි ආලෝකයයි නිසා දේ දුන්නක් මැවිලා පෙවුනට ඇත්තටම දේ දුන්නක් කියලා දෙයක් නැහැ. ආන් ඒ වගේ තමයි මෙතන වර්තමානයේත් අපිට අනාගත බලාපොරොත්තු, අතීත අනාගත ප්‍රාර්ථනා, අතීත මතක නිසා අපිට මේ මොහොතේ ඉන්නවා කියලා දැනෙනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ අසාධාරණයට ලක් වෙන, මිනිසුන්ගේ බැනුම් අහන බලා, මිනිසුන්ගේ බැනුම් අහන කෙනා කොහෙද ඉන්නේ කියලා බලන්න. අසාධාරණයට ලක් වෙන කෙනා කොහෙද? කටේද, ඔළුවේද, දත්වලද? සිතිවිලි සිතිවිල්ල තැනව යනවනේ, කොහෙද ඉන්නේ? ආන් ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට අපිට තේරෙනවා එහෙනම් වර්තමානය ඩ්‍රීම් එකක්ම තමයි. වර්තමානයේ දැනෙන මමත් ලෝකයත් දෙකම රාත්‍රියේ සිහිනෙම තමයි. මේ මොහොතත් සිහිනයක්ම විතරයි. හොඳට බලන්න. එතකොට ඔබට තේරේ අතීතය සිහිනය, අනාගතය සිහිනය. දැන් සිහිනය ඇතුළේ මම දැනෙන්නේ නැහැ කියන්න බෑ. දැනෙනවා. සිහිනය ඇතුළේ මිනිස්සු බයිද්දි මට දුක එනවා. කේන්තිය දැනෙනවද? හැබැයි හීනේ ඇතුළේ ඒ දැනීම අපට දැනෙන්නේ කියද නැහැ. මෙතන බයිද්දි දැනෙනවා. හොඳ කියද්දි සතුටත් ඒ දැනෙන්න කොහෙද ඉන්නේ කියලා බැලුවොත්, දැනෙන කෙනා කොතනද ඉන්නේ කියලා බැලුවොත්, එහෙම බැලුවා වර්තමානයේ බව එහෙම වෙනම කෙනෙක් ස්ථීරව කෙනෙක් හොයාගන්න තැනක් හොයාගන්න ඉන්න කෙනා ඉන්න තැනක්වත් කෙනෙක් හොයාගන්න තැනක් නැහැ. එහෙනම් අන්න එතකොට තේරෙනවා නම් අතීතය සිහිනයක්, අනාගතය සිහිනයක්, ඒ වගේම ඔබ දකින මේ වර්තමානයත් මේ මොහොතත් සිහිනයක් තමයි. මේ මොහොතත් මායාවක්ම තමයි. ආන් ඒ මායාව තේරෙන්න ඔබ මේ දැකපු අහපු දකිමින් ඉන්න දකින්න බලාපොරොත්තු වෙන දේවල් වල තියෙන වටිනාකම, තමන්ට දීපු වටිනාකම, තමන් කියලා වෙනම කෙනෙක් ඉන්නවා කියලා මේ තමන්ට තියෙන බැඳීම,
තමාට දී වටිනාකම සිතෙන්නේ නැති වෙනවා. ආන් එතකොට උපාදානෙ නැති වෙනවා. ආත්ම උපාදානෙ සක්කාය කියන්නේ අත්වාද උපාදානෙ තමන්ගේ ආත්මයක් ඇත කියලා ගන්න උපාදානෙ, කාම උපාදානෙ උපාදාන දෙකම නැති වෙනවා. ඒ උපාදාන දෙකම නැති වුණා උපාදාන නැති කලි භව නැ. භවෙ නැති කලි ජාති ජරා මරණ නිරෝධයි. අනේකට පරිසම්පාද නිරෝධය සිද්ධ වෙනවා. හොඳ එනම් හැමදෙනාටම උතුම් ඒ පරම සත්‍ය අවබෝධ කරගන්න මේ සිහිනෙන් අවදි වෙන්න මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.